Ai bom là mấy? Puti hai motor mehano ne the? Oh sir. Innoi ne the the? Thano log gela ne the? Ish, Vindu Tarush. හරි මම දැන් අපි ස්ටාර්ට් කරමු පුතේ මේ පාඩම දැන් ඔය කට්ටිය කරන්න ඕන දෙයක් තියෙනවා හරිද මේව ගොඩ ගහ ගන්න එපා දැන් අපි කතා කරලා දිනවනේ අපි පළවෙනි ලෙසන් එක විදිහට අපි කරා නම්බර් සිස්ටම් පාඩම කරා හරිද නම්බර් සිස්ටම් මේ වැදගත් දෙයක් නෑනේ ලේසියෙන්ම කරන්න පුළුවන් මේ පාඩම් ටික නම්බර් සිස්ටම් පාඩම ආයි පාරක් බලන්න මුලින්ම මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ රෙකෝඩින් එක දාලා දිනවා YouTube එකේ ආයි බලන්න ඒ පාඩම ඉවරයි ඊට පස්සේ ලොජික් ගේට් ඉවරයි බලන්න ආයි පාරක් ගණන් හදන්න පුළුවන්ද ඊට පස්සේ පාස් පේපර් කරන්න පුළුවන්ද කියලා බලන්න අපි පාස් පේපර් කතා කරනකොට ඉස්සරහට ඔයා තනියුත් කරලා බලන්න ඊට පස්සේ තුන්වෙනි එක මොනවද ඉල්ල දෙන්නේ කියලා පේන්නේ නම්බර් සිස්ටම් ඊට පස්සේ ලොජික් ගේට් ඊට පස්සේ අපි වර්ඩ් පාඩමක් ඉවරයි දැන් ඊයින් අපි වර්ඩ් පාඩම ඉවරයි සම්පූර්ණ මේ පාඩම් තුන ඉවරයි ඊට අමතරව දැන් අපි කරලා තියෙනවා OS පාඩම OS පාඩම් පුතේ ඊළඟ සතියෙ විදිහ OS පාඩම ඉවරයි හරිද එතකොට මේ පාඩම් හතර සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් සම්පූර්ණයෙන්ම ඉවරයි ඊට පස්සේ අපි එන මාසෙ පටන් ගන්නවා Excel පාඩම සහ database පාඩම ජනවාරි පළවෙනි සතිය වගේ ඇතුළත වෙද්දී මේ පාඩම් දෙක සහ अभी प्रेजेंटेशन पाड़ में पुंछी कोटा सक कराने दीना जब सक देखा करेगे ना ये पाड़न देखी वरा कराने मेरे जनवरी पहले नहीं साथी हो देवनी साथी वैन पुलाऊं ये पाड़न देखी वरे दी ये मने दोनों ते हम अभी एक्सेल पाड़ में सह पावरपॉइंट पाड़ में मासी वरा कर ला जनवरी वाले कोलाहावसर एकदावसकत दहायवसर � පාඩම් 5යි 6යි තියෙන්නේ. ඒ 6 අපිට කරන්න කාලය හොඳටම ඇති අවුරුද්දක් තියෙනවා. අපි මේ පාඩම් ටික කරේ මාස 4කින් වගේ. අගෝස්තු මාස 4කින් 5කින් තමයි අපි මේ ලොකුම සිලබස් එකේ තියෙන කොටස් ටික කතා කරලා තියෙන්නේ. ඊටු ටික අපිට නැති මාස 6කින් වගේ 11වසර ඉවර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි නැවත රිවිෂන් එකක් වගේ මුලින්ම පාඩම් ටික කවර් කරන ගමන් පේපර් ක්ලාස් එකක් විදිහට ඊටු ටික අපි කරන් යනවා. එතකොට එකක් බී එකක් පුතේ ඔයාලට අනිවාර්යයෙන්ම දාන්න පුළුවන් වැඩ කරන ඕන අනිවාර්යයෙන් මේක කරන්න බැරි ගමක් නෑ කරන්න දෙන්නේ දැන් ඉඳන්ම හරියට පාඩම් කරන එක තමයි කරන දේවල් හරියට අවබෝධ කරන් පාඩම් කරොත් IT අමාරු විෂයක් නෙමෙයි පුතේ ඒකයි මම නිතරම කියන්නේ මේවා හරි ලේසි දේවල් ප්‍රශ්න වලට අහන්නේ අපි ප්‍රශ්න කරද්දි තේරෙයි අපි ඉගෙනගත්ත දේවලුයි විභාගය අහන්නේ මොනවද කියලා ඒ කියන්නේ අපි ඇච්චර ගැඹුරට ඉගෙනගත්තත් ඇයි කියලා හිතයි වෙලාව කරේ විභාගය අහන්නේ ඒව දැක්කම එච්චර පුතේ කියන තරම් අමාරු විෂයක් නෙමෙයි මේ IT කියලා කියන්නේ. IT වල අමාරුයි කියලා දෙන්නේ 11 වසරේ පළවෙනි පාඩම විතරයි මට නම් පේන විදිහට. අනිත් කිසිම පාඩමක් අපිට එහෙම අමාරුයි කියන්න පුළුවන් තරමේ පාඩමක් නෑ පුතේ 11 වසරේ. 10 වසරෙත් එහෙමයි. Excel පාඩම පට්ටම ලේසි, චූටි ගණන් ටිකක් තියෙන්නේ. database එකත් අමාරුයි කියන දෙයක් නෑ. ඒවා හරි ලේසි. මම දන්නේ ළමයි IT අමාරුයි කියලා කියන්නේ. IT වල පුතේ අමාරු programming part එක විතරයි. හරිද? वाट ए पार्ट में लखनऊ दहाटा क्या ना दहाटे प्रोग्रामिंग पार्ट टेकर वितराय अमारो एक तीनों अपने लॉजिक सॉरी फ्लोचार्ट आने लगे तीनों फ्लोचार्ट वाले सिंगल लिंक किया ने गैलेम सरहन ये गैलेम सरहन उत्तर अपने रटावात तीनों ये रटावाल लगातार बस ये लखनऊ टिकास गन्ना पुलाम पुदे अरबा एक अवसरे पलवी पाड़ पोडक अब्बेना पुलवा अने पाड़ी हर इट कुटद हर मम्मी एक अवसरे पलवी पाड़े अमार इक तमारे अमार दमाइन अमार अमारे पुते पाड़ अने थिंक पेन पुता रागे पाड़ी अमार दुनिया मंगे मे पाड़ एक्सएल पाड़ा अमार मैने कटे लकन घटने लमाई मंगिता संकल्प उलवट दिन विधि प्रश्न तीन
එහෙමයි අමාරුයි කියලා කියන්න දෙයක් නෑ. එක්සෙල් පාඩම හරි ලේසි ගණන් ටිකක් තියෙනවා. අපිට බබුවක් දෙනවා. මේ අර දැන් 9 වසරේ 8 වසරේ ළමයි හදනවා මේ එක්සෙල් ගණන් දැන් 10 වසරේ ළමයින්ට දිනේවා. මේකේ දාලා තියෙන මොනවා හරි හිතන ව්‍යාපාරයක මොනවා හරි විස්තර. සේවකයෙක්ගේ පාඩි. ඊට පස්සේ පාඩිය දීලා අහනවා මෙතන මුළු වැටුප හැදෙන විදිහ. ඕකට දාලා පුංචි පුංචි සමීකරණ ටිකක් තියෙනවා, සූත්‍ර ටිකක් තියෙනවා. ওই සූත්‍ර ටික ආදේශ කරන්න විතරයි තියෙන්නේ. නිකම්ම ලකුණු 10ක් අපිට ගන්න පුළුවන්, ලකුණු 12ක් ගන්න පුළුවන් මේ පාඩමේ. පොඩ්ඩක් අපි බලමු ඉස්සරහට කරද්දි. ඒකින්ද පුතේ හරියට පාඩම් ටික මඟ අරගන්න එපා. පිළිවෙලට එන්න පාඩම් ටිකට හරියට. ඔයාලට අනිවාර්යයෙන්ම ඒකකට යන්න බැරි කමක් නැහැ. හරි මම ප්‍රසන්ටේෂන් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. දැන් පොඩ්ඩක් මට කියන්න පාඩම් කරනවද? නැත්නම් නිකන් ගෙදරට එලා නිකන් ඉන්නවද? කවුරක්වත් නැද්ද පාඩම් කරන අය? ලොකුවට පාඩම් කරන්න ඕනේ නැහැ පුතේ. දවසට චූටි වෙලාවක් වෙන් කරන් පාඩම් කරන්න. මං කියන්නේ පැල් බෙදම් පාඩම් කරන්න කියලා. ඔයාලට දවසට පැය භාගයක් පැයක් හරි කමන්නේ පුළුවන් නම් පාඩම් කරන්න. හරි. මෙහෙයුම් පද්ධති පාඩම යටතේ අපි ඉගෙන ගත්ත මුලින්ම මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකද්ද කියලා. අපි දන්නවා ඒක පරිගණකයක ජංගම දුරකථනයක ඒ වගේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක මෙහෙයුම් පද්ධතියක් නැතුව මේවා අපිට ඔන් කරන්න බෑ. මොකද මෙහෙයුම් පද්ධතිය තමයි මේ පරිගණකයක් ජංගම දුරකථනයක් ඔන් වෙන ක්‍රියාවලිය ඉඳන් අදාළ සියලු දේවල් පාලනය කරන්නේ අපි දන්නවා මෙහෙයුම් පද්ධතිය විසින් කියලා. ඉතින් පුතාලට අපි ඒක කියලා දුන්නා මේ පාඩමේ මුලදී මතක ඇති. ඊට පස්සේ අපි කතා කරා මෙහෙයුම් පද්ධති කියන්නේ මොනවද කියලා. මම මේ මතක් කිරීමක් කරන්නේ පුතාලට ඉදිරියට අර දවස ගානේ මුල් විනාඩි 5ක් 10ක් අරන් මතක් කරන්නේ. ඔකටට පාඩම් කරද්දී ඒක වැදගත් වෙන හින්දා. හරිද? ඒකින්ද පුළුවන් තරම් අද පන්ති ඉවරලා හරි පැය භාගයක් හරි කමන්නේ නැවත පොත කියවන්න. පාඩම් කරගෙන ඉඳලා කමන්නේ පොත එකපාරක් නෝට් එක කියවන්න. ඒතරට දවස ගානේ ඔය ඔළුවට දාගන්න තමයි මේව පාඩම් කරන්න දේවල් නැති වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය මං කිව්වේ මේ පාඩමේ පුතේ අපි හරියට ඔළුවට දාගත්තොත් පාඩම් කරන්න දෙයක් නැහැ ඇත්තටම. හරිද? මේ මං කියන ඒවා බලන්න මේ චූටි චූටි ෂෝට් නෝට් යන්නේ තියෙන්නේ. අපි ඉගෙන ගත්ත මෙහෙයුම් පද්ධති මොනවද? මේ මොනවද මෙහෙයුම් පද්ධති කියලා තියෙන්නේ. අපි ඉගෙන ගත්ත ෆෝන් වල තියෙනවා. ඊට පස්සේ ලැප්ටොප් වල තියෙනවා. ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් වල තියෙනවා. ඊට පස්සේ Apple කම්පියුටර්ස් වල මේ වගේ ලෝඩ් වෙනවා. ඒ කියන්නේ Apple මෙහෙයුම් පද්ධතිය. අපි ඒකට කිව්වා වෙනම නමක්. Mac OS එක කියලා කිව්වා. ඊට පස්සේ අපි ෆෝන් වල තියෙනවා කිව්වා Android කියලා. ඊට පස්සේ BlackBerry ෆෝන් වල BlackBerry කියලා තියෙනවා කිව්වා. Android version ගැන කතා කරා. අපි මේවා ගොඩක් කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඩොට් ඔයා කියන්නේ මොනවද කියලා අපි කතා කරා පාඩමේ මුලදීම. ඒවනම් විභාගෙට නෑ, පොතෙත් නෑ. හරිද? ඒක ඩොට් ඔයා බැරි වුණත් කමන්නේ නෑ. ඒව ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ Windows මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරා. Microsoft DOS ගැන කතා කරා. අපි මේව ගැන කතා කරලා තියෙන එකින්ද අපි යමු ඉස්සරහට. හරි. ඊට පස්සේ කතා කරා මෙහෙයුම් පද්ධති වර්ගීකරණය. මම කිව්වා විභාගෙට ප්‍රශ්න අහන තැන් 4යි තියෙන්නේ. හැබැයි මං කියා කියලා දුන්නද 6ක් කියලා දුන්නා රටා 3ක් ආශ්‍රයෙන්. ඒ කියන්නේ කොටස් 3කට කඩලා දෙක ගානේ 6ක් කියලා දුන්නා. ඒකද අපි කතා කරා සිංගල් යූස් ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? මල්ටි යූස් ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද කියලා අපි කතා කරා. ඒ වචනවලම තියෙනවා තේරුම. හරි දුන්න නෝට් එකත් එක්ක ඒ වචනේ තියෙන හරි තේරුම මතක තියාගන්න. පොඩි දෙයක් තියෙන්නේ. මේක කියන මොකද්ද? යූසර්ස්ලා එක්ක නැයි නැත්තම් ගොඩයි. එහෙම සරලව මතක තියාගන්න. ඊට පස්සේ දුන්න නෝට් එකත් එක්ක පොඩ්ඩක් කේවල බලන්න. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ සිංගල් ටාස්කින් අනිත් එක මල්ටි ටාස්කින්. ඒකෙම තේරෙනවා කාර්යයක් එකයි අරයට ගොඩයි. එහෙම පොඩි අයිඩියා එකක් ලබා ගන්න මේ වචනෙම. ඒතර පුතේ ලේසි පාඩම් කරගන්න. ඊට පස්සේ අපි කතා කරා රියල් ටයිම් නන් රියල් ටයිම්. ඒකෙත් තියෙනවා තත්කාල නොවන කියලා. ඒතර ඒකත් ඔයාලට මම මේවා මතක තියාගන්න විදි කියලා දුන්නා. ඒක අපි අර දෙවෙනි වර්ගීකරණයට අදාළව මේකත් මතක තියාගන්න පුළුවන් කියලා මම කියලා දීලා තියෙනවා. ඒකින්ද පුතේ මේවා මිස් වෙලා තියෙනවා නම් කාට හරි පාඩම අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක තියෙනවා YouTube එකේ මුලින් ඉඳන්. ඒ ටික නැවත පාරක් ආයි හරි බලලා ඒ ටික අල්ල ගන්න. පාඩම් දිගයි ලොකුයි කියලා අතහරින්න එපා. අනිවාර්යයෙන්ම පාඩම් ටික එක ලකුණු හරි වැදගත් වෙන අවස්ථාව එනවා. හරි. ඊට පස්සේ තියෙනවා මෙහෙයුම් පද්ධතියක සේවා. අපි කතා කරා මෙහෙයුම් පද්ධතියක සේවා ප්‍රධාන වශයෙන්ම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට චිත්‍රක පරිශීලක අතුරු මුහුණතත් සපයන එක. ඒ කියන්නේ අපිට ලස්සන GUI තියෙන graphical user interface එකක් ලබා දෙනවා. පරිශීලක හිතකර අතුරු මුහුණතක්. ඒ කියන්නේ මේක පරිශීලකයාට පොඩි ළමයෙක් උනත් මේක ලේසියෙන් පරිහරණය කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඒකයි පරිශීලක හිතකරයි කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට හරි friendly
යාළු අර කියන්නේ අපි ෆ්‍රෙන්ඩ්ලි කියලා. එතකොට පුතේ ඒක අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේව හරිය යූසර් ෆ්‍රෙන්ඩ්ලි කියලා කියනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්නට ලේසියෙන්ම මේ දේවල් ග්‍රහණය කරගෙන මේ තියෙන දේවල් තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අපි කියනවා සාමාන්‍යයෙන් මෙහෙයුම් පද්ධතියක තියෙන සේවාවක් විදියට. ඊට පස්සේ අපි කතා කරා මෙන්න මේ GUI වර්ග 3ක් ගැන. මම කිව්වා අච්චුපොතේ තියෙන දෙකයි අපි 3ක් කතා කරා. අච්චුපොතේ තියෙන දෙක අමතරව අපි කතා කරා තව audio interface එක ගැන. interface වර්ග 3ක් තියෙනවා. GUI, CLI, audio interface. අච්චුපොතේ නම් තියෙන දෙකයි. අපි එකක් වැඩිපුරත් කතා කරා ශබ්ද අතුරු මොහොනද ගැන අපි වෙනම කතා කරලා දිනවා. ඊට පස්සේ දොඩාංග කළමනාකරණය managing hardware. අපි පොතේ මේකත් කතා කරා volume 1 ගේ ආකෘතියත් එක්ක මම ඔය කට්ටියට මතක තියාගන්න ක්‍රමයක් කියලා දුන්නා. මතක ඇති අපි CPU එක කළමනාකරණයට අපි කිව්වා process management එක කියලා. මොකද CPU කියන්නේ අපේ processor එක. ඒක මෙහෙයවීම කළමනාකරණය කරන්නේ මේ මෙහෙයුම් පද්ධතිය හරහා. ඒකට අපි කිව්වා process management. ඊට පස්සේ අපි කතා කරා අපේ ප්‍රාථමික මතකය primary memory එක කළමනාකරණය. ඒ කියන්නේ අපේ RAM එක. ඒකට අපි කිව්වා memory management කියලා. මතක කළමනාකරණය. ඊට පස්සේ අපේ secondary memory එක. ද්විතීක මතකය. ඒ කියන්නේ අපේ hard disk. ඊට පස්සේ අපි සම්බන්ධ කරන pen, DVD ඒ වගේ ප්‍රාථමික ද්විතීක මතකයන් මේකේදී ගොනු කළමනාකරණය වීමක් සිද්ධ වෙනවා. ඒතර ගොනු කළමනාකරණය ගැන අපි එතනදී කතා කරා. ඊට පස්සේ අපේ පරිගණකයට සම්බන්ධ කරන ආදාන උපාංග සහ ප්‍රතිදාන උපාංග කළමනාකරණය වීමක් සිද්ධ වෙනවා කියලා කිව්වා. ඒතර අපි උපාංග කළමනාකරණය නැත්නම් device management ගැන කතා කරලා දිනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ සම්පූර්ණ පරිගණකයක් තවත් ඒ වගේ පරිගණකයක් එක්ක සම්බන්ධ කරලා network එකක් හදනවා ජාලයක්. ඒතර අපි ඒකදී කතා කරා ජාල කළමනාකරණය ගැන. ඊට පස්සේ අවසාන වශයෙන් කතා කරා අපි තවත් ජාලයකට සම්බන්ධ වෙද්දි සහ අන්තර්ජාලයට හෝ වෙනම වෙනත් පරිගණකත් එක්ක දත්ත හුවමාරු කරද්දී ඒ දත්ත වලට අපිට ආරක්ෂාවක් තියෙන්න ඕනේ. බාහිර පුද්ගලයන්ගෙන් අපේ පරිගණකය ආරක්ෂා කරගන්න ඕනේ. ඒතර අපිට තියෙනවා ආරක්ෂක කළමනාකරණය කියලා දෙයක්. ඒකට දෙදී අපි කතා කරා මෙහෙයුම් පද්ධතියක් අපේ පරිගණකයේ ආරක්ෂාව කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ගිය සතිය අපි ඔන්න ඔය කොටස් ටික ගැන සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරලා තියෙන්නේ. හරි. අද අපිට මේ මෘදුකාංග වර්ගීකරණය කියන කොටස කරන්න තියෙන්නේ. ඊට අමතරව ඊට කලින් තව චූටි කොටසක් කරන්න තියෙනවා. හරි. අපි ඒක ගැන කතා කරලා එමු ඊළඟ කොටසට. මම පොඩ්ඩක් අච්චුපොත ගන්න. පුතාලට අච්චුපොතාලම් බලන්න පුළුවන්. අච්චුපොතේ මම පිළිවෙලට නෙමෙයි කරලා තියෙන්නේ. හැබැයි අච්චුපොතේ සියලු දේවල් කවර් වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මෘදුකාංග වර්ගීකරණය ගැන කරන්න තියෙනවා. තව ඊට පස්සේ පරිගණකයේ ඔන් වෙන ක්‍රියාවලිය කරන්න තියෙනවා. තව චූටි චූටි කොටස් ටිකක් තියෙන්නේ. අනිත් හැම කොටසක්ම වගේ දැන් අපි මේ පාඩමට අදාළව ඉවර කරලා තියෙන්නේ. හරි. අද අපි තව කොටසක් තියෙනවා මේකේ පොතේ අවසානයට. අපි ගිය සතියේ කතා කරා ගොනු කළමනාකරණයට දෙදී ගොනුවක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ ගොනුවක් හදාගන්නේ කොහොමද? ගොනු බහලුමක් කියන්නේ මොනවද? ඒ ටික කතා කරා. ඒකට අදාළව තියෙනවා තව කොටසක් ගොනුවක් පේනොත් දැන්නේ මාතෘකාව ගොනු පද්ධති හඳුන්වා දීම. මෙන්න මේ කොටස අච්චුපොතේ තියෙන. පුතේ මේකට මම නෝට් එක ලියන්න දෙන්නේ නැහැ. මම මේ මෙතන ඉඳන් තියෙන පිටු හතර කියලා දෙනවා. හරිද? මේ පුංචි දේවල් තියෙන්නේ. මේ කොටස් ටික මගේ 6 වසරේ ළමයි දන්නවා. හරිද? පුතාලා නොදන්න අය නෑ. මම දන්නවා දන්නවා කියලා. නොදන්න කෙනෙක් ඉන්නත් පුළුවන් පාරගණකයක් පාවිච්චි කරලා නැත්තම්. හරිද? ඒ ගැන දුක් වෙන්න එපා. 6 වසරේ ළමයි කරන කොටසක් තමයි මේ ඊළඟට තියෙන්නේ. ගොනුව හඳුනා ගනිමු කියන කොටස. හරිද? පොඩි ළමයිට පවා උගන්වන්න තියෙන කොටසක්. ඒක හින්දා අච්චුපොත පොඩ්ඩක් බලන්න මේ ටික. මම කියලා දෙනවා. හරිද? නෝට් එක පුතේ මම වෙනම දෙන්නේ නැහැ. ලියන්න අපි වෙලාව විතරු කරගන්න ඕනේ. හින්දා චූටි කොටසක් තියෙන්නේ. කොපික් කරන්නේ කොහමද? කට් කරන්නේ කොහමද? ඉතමත් සරල දේවල් ටිකක් තියෙන්නේ මේ කොටසේ. විනාඩි 5ක් 10ක් කරන් මම ඒ ටික පැහැදිලි කරලා දෙන්නම්. අපි පොඩ්ඩක් ලියාගමු මුලින්ම ගොනු පද්ධතිය හඳුනා ගනිමු කියලා මාතෘකාවක්. ගොනු පද්ධතිය හඳුනා ගනිමු. ගොනු පද්ධතිය හඳුනා ගනිමු.
ගොනු පද්ධතිය හඳුනා ගනිමු. ගොනු පද්ධතිය හඳුනා ගනිමු. ගොනු පද්ධතිය හඳුනා ගනිමු. අපි මේකට කියනවා ෆයිල් සිස්ටම් එක කියලා. වරන් ඇතුළේ යන ෆයිල් සිස්ටම් ගොනු පද්ධතිය ෆයිල් සිස්ටම්. මේ ෆයිල් සිස්ටම් කියන එක හඳුනා ගන්න කලින් අපි ගිය සතියේදී මම මතක් කරා පුතාලට මතකද දන්නේ ෆයිල් එකක් කියන්නේ මොකද්ද කියලා මම කියලා දුන්නා. ෆයිල් එකක්. ඒකට කිව්ව සිංහලෙන් ගොනුවක්. මුදේ මොකද්ද මේ ගොනුවක් කියලා කිව්වේ? ෆයිල් එකක් කියලා කිව්වේ මොකද්ද? කාටද මතක? සරලව කියන්න මට ගොනුවක් කියන්නේ මොකද්ද? මතක නැද්ද? විහිංගි මතකද? විහිංගි විතරයි නේද මේ පන්තියේ කතා කරන්නේ. මයිචේ කොන් කරන්නේ විහිංගිද? මට මතක නැහැ. බිනෝයි කොන් කරනවා. ආදේශ කියන්න පුළුවන්ද? මොකද්ද මේ ෆයිල් එකක් කියන්නේ? තමයි ලැජ්ජගෙන ඉපහ උත්තර දෙන්න. මොකද්ද ෆයිල් එකක් කියලා කියන්නේ? සරල දෙයක්. මං හිතුවා එහෙනම් කවුරු හක පාඩම් කරලා පොතක් බලලවත් නැහැ කියලා. තමර කිට දන්නවත් ඇති. ලැජ්ජෙන්ද කියන්නේ නැතුවද? කමන්නේ කොහොම හරි පුතේ ෆයිල් එකක් කියන්නේ එක జాතියේ දත්ත ගොඩක් තියෙන එකක්. එක జాතියේ දත්ත ගොඩක් පිරිච්ච දෙයක් තමයි අපි ෆයිල් එක කියලා සරලව කියන්නේ. ඒ කියන්නේ වීඩියෝ එකක් ගත්තම වීඩියෝ එක හැදිලා තියෙන්නේ එකම జాතියේ ඩේටා ගොඩක් එකතු වෙලා. හරිද? ෆයිල්ස් වර්ග තියෙන්න පුළුවන්, එක එක වර්ගයෙන් තියෙන්න පුළුවන්. වීඩියෝ ෆයිල් තියෙන්න පුළුවන්. වීඩියෝ කියන්නේ රූප රචනා සහිත ගොනු තියෙන්න පුළුවන්. වීඩියෝ සහිත ගොනු. ඊට පස්සේ ඔඩියෝ. ඔඩියෝ කියන්නේ ශබ්ද සහිත ගොනු. ඊට පස්සේ තියෙන්න පුළුවන් ෆොටෝස්. ෆොටෝස් කියන්නේ පින්තූර සහිත ගොනු තියෙන්න පුළුවන්. ඊට අමතරව තියෙන්න පුළුවන් මොනවද? අකුරු සහිත ගොනු. ඒවට අපි කියනවා ඩොකියුමන්ට්. ඩොකියුමන්ට් අකුරු සහිත ගොනු. ඒතර ගොනුවක් මෙන්න මේ ආකාර හතරට තියෙන්න පුළුවන්. ඒතර සරලව අපි ගොනුවක් කියන්නේ එක జాතියකට අයත් දත්ත සෑදී ඇති දෙයක්. එතකොට ඒ දත්ත තුළ වීඩියෝ, ඔඩියෝ, ෆොටෝ, ඩොකියුමන්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සරලව කියනවා ගොනුවක් ගත්තම ඒක ගොනුව රූපයක් වෙන්න පුළුවන්. ශබ්දයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූප රචනයක් වෙන්න පුළුවන්. නැත්නම් අකුරු කිහිපයක් වෙන්න පුළුවන්. ඔය ඕනම ආකාරයකට ගොනුවක් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා මේ ගොනු ප්‍රධාන වශයෙන්ම වර්ග දෙකකට බෙදෙනවා කියලා. ගොනුව කොටස් දෙකකට බෙදෙනවා කියලා මම කතා කරා. මොකද කොටස් දෙක? එකක් ගොනුවේ නම ෆයිල් නේම්. ගොනුවේ නම. අනිත් එක ගොනුවේ දිගුව. ගොනුවේ දිගුව. අපි ගොනුවේ නමට කිව්වා ෆයිල් නේම් එක කියලා. ෆයිල් නේම් ගොනුවේ දිගුවට කිව්වා එක්ස්ටෙන්ෂන් එක කියලා. එක්ස්ටෙන්ෂන් එක. එතකොට මම කිව්වා ගොනුවේ නම අපි මොකටද පාවිච්චි කරන්නේ? මේක අපි පාවිච්චි කරන්නේ යූසර්ට පරිශීලකට මේ නම යොදාගන්නේ. ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වා මතක ඇති. අපි කතරගම ගියාට පස්සේ කතරගම ගත්ත ෆොටෝ එකක් ඔයා සේව් කරනවා මොකද්ද? කතරගම සේව් කරනවා කිව්වා කතරගම කතරගම ට්‍රිප් කියලා ඔයා සේව් කරනවා. ඔයා ගත්ත ෆෝන් එකෙන් හරි නැත්නම් ඩිජිටල් කැමරාවෙන් හරි
DSLR එකෙන් හරියක ඔටෝම ඩොට් ටැග් වැදිලා මෙන්න මේ නමට එහා පැත්තෙන් වදිනවා JPG කියලා නැත්තම් PNG කියලා වදිනවා නැත්තම් TIFF TIFF ෆයිල් එකක් විදිහට වදිනවා හරිද ඕන විදිහට මේ ෆයිල් එක වදින්න පුළුවන් ඒ කියන්නේ මේ ඉමේජ් ෆයිල් එකක් තියෙන්න පුළුවන් එක්ස්ටෙන්ෂන් වර්ග තියෙනවා තව වර්ග ගොඩක් තියෙනවා එක්ස්ටෙන්ෂන් මම ওই ටිකක් ලිව්වේ ඒතර පුතේ මේකේ අපි කතරගම ට්‍රිප් කියලා අපි මේන් දාගත්ත නම තියෙන්නේ කාටද අපිට පරිශීලකට මතක තියාගන්න ගන්න නමක් තමයි ඒක මේ කතරගම ට්‍රිප් කියන එක පරිගණකයටවත් මෙහෙයුම් පද්ධතියකටවත් වඩාක් නෑ එයාට අදාළම නෑ කතරගම ට්‍රිප් කිව්වට මෙහෙයුම් පද්ධතිය ඔය අකුර ටික කියවට මෙහෙයුම් පද්ධතිය තේරෙන්නේ නෑ මොකද්ද මේ කතරගම ට්‍රිප් කියන්නේ කියන එක හැබැයි මෙහෙයුම් පද්ධතිය දන්නවා මෙන්න මේ පොඩස අපිට තියෙන්නේ එක්ස්ටෙන්ෂන් එක දීලා තියෙන්නේ ඒක යූසර් නෙමෙයි දීලා තියෙන්නේ ඒක දෙන්නේ කාටද අපේ ඔපරේටින් සිස්ටම් එකට මෙහෙයුම් පද්ධතියට තමයි දීලා තියෙන්නේ කවුද එක්ස්ටෙන්ෂන් කියන දේ ඒතර මේක බලනවා මෙහෙයුම් පද්ධතියේ ෆොටෝ එකක් හරි මොකක් හරි ෆයිල් එකක් ආවට පස්සේ එයා බලනවා මේ ෆයිල් එක මොන ඇප් එකෙන්ද ඕපන් කරන්නේ මොන සොෆ්ට්වෙයාර් එකෙන්ද මම මේක ඕපන් කරන්නේ ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය බලනවා පුතේ JPG නම් මේ ඇවිල්ලා තියෙන මොකද JPG ෆයිල් එකක් මේක මං ඉමේජ් view එකක් කරහා image view එකක් කරහා මේක ඕපන් කරන්න ඕනේ මේ ආදීෂ ගහපු ෆොටෝ එකක් වෙන ආදීෂ ඉන්නවා ඔන්න ආදීෂගේ ෆොටෝ එක view කරලා පෙන්නනවා කතරගම ගිහිල්ලා ගහපු ෆොටෝ එක හරිද ඔන්න ඒ විදිහට මේ ආදීෂ මම කරන්නේ දැන් හරි ඒ උදාහරණයක් කියවපොද එතකොට අපිට මෙතනින් බලන්න පුළුවන් අපි දැන් මොකක් හරි ලියුමක් හදුවා කියලා හිතන්න ඔයා හදපු ලියුම ඔයා සේව් කරනවා ලෙටර් කියලා සේව් කරලා ඔයා print tag ගන්න යන්නේ ඔයා සේව් කරනවා ලෙටර් කියලා ඔයාට PDF එකක් විදිහට සේව් කරන්න ඕන අපිට තෝරන්න පුළුවන් .pdf කියන එක එතකොට මේ PDF කියන එක දෙන්නේ කාටද මෙහෙයුම් පද්ධතියට ලෙටර් කියලා ගහලා දෙන්නේ කාටද පරිශීලකට ඔයාට හඳුනා ගන්න තමයි ඔයා ලෙටර් කියලා නම දාගත්තේ PDF කියලා නම දාගත්තේ කාටද ඒක මෙහෙයුම් පද්ධතියට තේරුම් ගන්න අපි මේක ඩබල් ක්ලික් කරගමං මෙහෙයුම් පද්ධතිය බලනවා මොකද්ද මේ පරිශීලක මට ඕපන් කරන්න කියන්නේ පරිගණකයේ මට මොකද්ද පෙන්වන්න කියන්නේ කියලා බලනවා පරිශීලකෙක් ඇවිල්ලා එයා බලනවා මේක PDF ෆයිල් එකක් මෙහෙයුම් පද්ධතිය ඊට පස්සේ තීරණය කරනවා PDF ෆයිල් යන්න මම මේක පෙන්වන්න ඕනේ මොකක් හරි රීඩර් එකක් කරහා PDF රීඩර් එකක් කරහා පෙන්වන්න ඕනේ කියලා එයා පෙන්නවා මොකක් හරි රීඩර් එකක් කරා මේක ඕපන් කරලා පෙන්නවා ඔන්නඔහම තමයි පරිගණකයක් ඇතුලේ වැඩ සිද්ධ වෙන්නේ එතකොට දැන් මේ අපි කතා කරන්න යන්නේ ගොනු පද්ධතිය ගැන මොකද මේ ෆයිල් සිස්ටම් එකක් කියන්නේ කියලා එතකොට පුතේ අපි සරලව ඒකත් ඉගෙනවා මේ ෆයිල් සිස්ටම් එක කියන්නේ ලොකු දෙයක් හරිද ඒ කියන්නේ මම මේ කියන්නේ ඇත්ත නෙමෙයි ඔය කට්ටියට තේරුම් ගන්න පුළුවන් විදියට මම මේ 100ට 100ක් ඇත්ත කියනවා කියලා හිතන්න එපා මම මේ කියන්නේ ඔය කට්ටියට පුතේ තේරුම් ගන්න පුළුවන් විදියට මොකද ගොනු පද්ධතිය වෙන ක්‍රියාවලිය මට පැහැදිලි කරන්න කිව්වොත් එහෙම ඔය කට්ටිය මේ පාඩමත් එක්ක එපා වෙනවා මොකද ඒව ඉස්සරහට කැම්පස් මට්ටමට ඒ ලෙවල් මට්ටමෙන් එහා ගියාට පස්සේ ඉගෙන ගන්න තියෙන දෙයක් ඒකෙන් දෙයක් තියෙන දේ සරල කරලා තමයි මම මේ කියලා දෙන්නේ හරි එතකොට මෙන්න මෙහෙම හිතන්න අපි ෆයිල් සිස්ටම් එකක් කියලා සාමාන්‍ය අපේ දැන් හිතන්න ඔයාලට මෙන්න මෙහෙම දෙයක් මතකය අපේ මෙමරි එකත් මතකය මෙමරි හරි මනුස්සයගේ මතකයයි පරිගණකයේ මතකයයි දෙකක් සාමාන්‍ය අපි මෙමරි කියලා කියන්නේ RAM එකටනේ ගොඩක් කරාට RAM එකට නැත්තම් අපි ROM එකට මතකය හඳුන්වනවා හැබැයි මම මේ මතකය කියන්නේ මම මේ නිකන් දල අදහසක් දෙන්න මේ කියන්නේ ඒ කියන්නේ පුතේ අපේ මතකය ගත්තොත් අපි මතක තියාගැනීමේ හැකියාව ගැන මම මේ කියන්නේ සාමාන්‍ය පරිගණකයට වැඩිය ගොඩක් අඩුවෙන් තමයි මනුස්සයට දෙයක් මතක තියාගන්න පුළුවන් ඒ කියන්නේ හිතන්න ඔයා යාපනය ගියා කියලා ඔයගෙන් අහනවා යාපනයේ ගිහිල්ලා ඔයා දැක්ක ගස් ටික මතකද? ගිය පාරවල් ඔක්කොම මතකද? දැක්ක රූප හැම එකක්ම මතකද? නෑ අපිට එහෙම මතකෙ හිටින්නේ නෑනේ පුතේ. අපිට මතකෙ හිටින්නේ ඒ වලින් ටිකක් විශේෂ දේවල් ටිකක් මතකෙ හිටිනවා. හැබැයි ඔයා යාපනයේ යන පාර දිගට ඔයා මොකද කරන්නේ? කැමරාවක් අරගෙන මුළු දිගටම වීඩියෝ කරන් යනවා. ඕක ගෙනල්ලා ගෙදර කම්පියුටර් එකේ දාලා තියෙනවා. ඔයා ටික දවසක් ගිහිල්ලා බලනවා අපි මොනවද එදා වීඩියෝ කරේ කියලා. පරිගණකේ පෙන්නනවා එදා ගිය මුළු ඔක්කොම ගස්වල තිබ්බ දේවල් පවා හැම දෙයක්ම වීඩියෝ එකේ කරනවා නම් ඒ හැම දෙයක්ම අපිට පෙන්නනවා. ඒතර පරිගණක මතකයේ තියෙන හැකියාවක් තමයි අපි දෙයක්
එයාගේ මතක තියාගෙන නම් කියලා දුන්නොත් ඒ දේ නැවත අපිට ඉල්ලපු ගමන් එයාට පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඒක සුළු කාලයකින් එයාට රිකවරි කරගන්න මතක තියාගෙන ඒක නැවත ඒ මතකෙන් එළියට ගැනීමේ හැකියාවකුත් තියෙනවා. බලන්න සමහරක් වෙලාවට අපි විභාග වලට පාඩම් කරනවා නැත්තම් මොනවා හරි පාඩම් කරනවා කියලා හිතන් සමහරක් වෙලාවට ගුරුවරු එහෙම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න ඇහුවට පස්සේ කියනවා අනේ ටීචර් පොඩ්ඩෙන් මේ දිවාග තියෙන ටීචර් උත්තරේ. දිවාග තියෙන පොඩ්ඩෙන් පොඩි පොඩි තව ටිකකින් කියන්න කියලා ඔන්නම කියනවා ළමයි. ඒ කියන්නේ අපිට සමහරක් වෙලාවට පාඩම් කරාට ඒව එකපාරට අපේ ප්‍රොසෙස් වෙලා එන්නේ නැහැ. තියෙනවා දිග අග තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මතකයි හැබැයි උත්තරේ නැහැ. හැබැයි පරිගණකයට ওই ප්‍රශ්නේ නැහැ. පරිගණකයේ දෙයක් අපි මතක තියාගන්න දුන්නොත් ඒ දේ කවදා හරි අපිට ඕන වෙච්ච ගමන් නැවත ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඕකයි ප්‍රධාන වශයෙන්ම මිනිස්සයගේ පරිගණකයේ අතර වෙනස. හැබැයි පුතේ ඉස්සර පරිගණක වලට එකපාරට ඉදුම් ගමන් දේවල් දෙන්න බැරි වුණා. මොකද ඒ කට්ටියගේ ගොනු කලමනාකරණය හරි නැහැ. ඊට පස්සේ තමයි ඔය ෆයිල් සිස්ටම් ගොනු පද්ධති කියන ක්‍රමය බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගොනු පද්ධතියක් එක්ක මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. ඔයාගේ හાર્ඩ් ඩිස්ක් කියලා හිතන්න මේක. මේක තමයි අපේ දුඩ තැටිය. අපි මේකට කියනවා හાર્ඩ් ඩිස්ක් එක කියලා. දිවන් රෙකෝඩින් එක ඔන් කරලා නැති ඉන්නේ. එතන මේ අපේ දුඩතැටිය කියලා හිතන්න. අපි මුතේ මේ ගොනු පද්ධතිය කියන දේ මෙන්න මේ වගේ දෙයක්. හරිද? අපි සාමාන්‍යයෙන් මේක ඇතුලේ හાર્ඩ් වර්ග දෙකක් තියෙනවානේ. HDD කියලා එකක් තියෙනවා. අනිත් එක SSD කියලා තියෙනවා. මේක නැවත කොටස් දෙකකට බෙදෙනවා. SATA සහ IDE කියලා. එතන මෙතනින් ස්පීඩ් මේක මොකක්ද කියලා හෙව්වොත් එක මෙයක් දෙක සාටා තුන ID ඔන්න ඔය පිළිවෙලට තමයි මේ කට්ටියගේ වේගය තියෙන්නේ. මෙතනින් වේගයෙන්ම වැඩ කරන්නේ සාට කියන එක. මෙතන පුතේ අපි IDE hard disk sorry HDD කියන hard disk ගත්තම මේ දෙකේම මේ සාට වෙන්න පුළුවන් IDE වෙන්න පුළුවන්. ඔන්න ඕව ඇතුලේ hard ඇතුලේ හිතන්නේ නිකන් ලෝහමය තැටියක් වගේ දෙයක් තියෙනවා. ඒ තැටිය තමයි කැරකිලා මේක ඇතුලේ තමයි දත්ත තැන්පත් වෙලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේක දත්ත තැම්පත් කරන් තියන්නේ දැන් මෙහෙම දෙයක් හිතන්නකෝ. ඔයා දැන් තියෙන මගේ ලැප් එකේ හાર્ඩ් එක තියෙනවා 1 TB TB එකක්. එතකොට අපි ඔක GB වලට හැරුවොත් මේක 1024න් ගුණ කරන්න ඕනේ. GB නම් 1024යි. මට මේක මෙගාබයිට් වලට හරවන්න නම් ආයෙ 1024න් ගුණ කරන්න ඕනේ. MB ගණන් ගත්තොත් අපි 1024යි. තව පිටිපසට බිංදු 3ක් දාගන්න. අපිට එනවා MB ගණන්. එතකොට MB නෝ 10,24,000ක් එනවා මෙගාබයිට් නම් මගේ හાર્ඩ් එකේ 10,24,000ක් තියෙනවා මෙගාබයිට්. එතකොට පුතේ අපේ මේක තැම්පත් කරලා තියෙන කොහෙද අපේ හાર્ඩ් ඩිස්ක් එක අර රවුමක් වගේ තියෙන කොටසක් ඇතුලේ හાર્ඩ් ඩිස්ක් එකේ පාඩ් ගැන මම ඉස්සරහට කියනවා. ඒකින්ද ඒව කරද්දී අපි නම් කියලාම කතා කරන්න. ඒකට දෙනවා පුතේ පුංචි හෙඩ් එකක් වගේ එකක්. ඒකෙන් තමයි මේක රීඩ් වෙන්නේ. ඔන්න ඕක ඇතුලේ ඔයා ගන්නවා පුංචි MP3 සින්දුවක්. ඒකේ සයිස් එක MB 2.5 කියලා හිතන්න. MB 2.5. ඔයා මෙන්න මේ තැටිය ඇතුලේ ඔන්න කොහේ හරි තැනක මේ දේ තැම්පත් කරනවා. එතකොට පේනවා ඇති මේක අනුපාතයක් විදිහට ගත්තොත් 10,24,000න් MB 2.5ක් පේනවා ඇති. මෙච්චර ලොකු ඉඩකින් මෙන්න මේ චූටි ඉඩක එක අර අපි කතාවට කියන්නේ කැලණී ගඟ යටින් පොල්ලෙල්ලක් ගියා වගේ. අන්න ඒ වගේ සීන් නැන්නේ මෙතන තියෙන්නේ. එතකොට මේක මෙයාට හොයන්න ගියාම පට්ට ගේමක් දෙන්න වෙනවා. මේ තැටි මේක රේට් කරන්න එපේ. තප්පරයට විනාඩියට වට 5600ක් විතර මේක කරකිනවා. කරගෙන ගමන් ඕක හොයා ගන්න ඕනේ මේ චූටි ෆයිල් එක. වැඩේ අමාරුයි පුතේ හොයා ගන්න. ඒ කියන්නේ මේ මෙගාබයිට් ගාන යටතේ ඔක්කොම හොයන්න ඕනේ මේක හොයා ගන්න. ඒකින්ද ටිකක් වෙලා යනවා. ඒ කියන්නේ අපි අර තැම්පත් කරපු ඒ වශයෙන් එකව අපිට බලා ගැනීමේ හැකියාවක් නැහැ. ඔන්න ඔය ප්‍රශ්නෙට විසඳුමක් විදියට මම කට්ටිය හැදුවා ෆයිල් සිස්ටම් එකක් ගොනු පද්ධතියක් ඇදුවා. ඔය හાર્ඩ් එකම තමයි මේ හાર્ඩ් එකම තමයි මේ තියෙන්නේ. මම මේක දිග ඇරලා ඇන්දේ. හරිද? රවුමට තියෙන හાર્ඩ් එක මම මේ දික් කරලා ඇන්ද කියලා හිතන්න. ඔන්න ඔය හાર્ඩ් එකේ තියෙන ඉඩ ප්‍රමාණය දැන් මේකේ නම් MB මේ ගන්න තියෙනවනේ. ඒ ඉඩ මම ඒක කොටස් කොටස් වලට කඩනවා. හරිද?
මම කඩලා දිනවා කොටස් කිහිපයක මේ කොටස් ලක්ෂයකට ලක්ෂ 2කට ලක්ෂ 5කට 6කට වෙන්න පුළුවන් කඩලා මේ එක කොටසෙන් කොටසට මම අංක දානවා 1 2 3 4 5 6 7 8 9 හරි මම කිය පොඩ්ඩ මිසලා දිනවා කබන්නේ හරි ඔන්න ඔහම අපි අංක දා ගන්නවා හරිද එතකොට පේනවා ඉතින් අපි හાર્ඩ් එක අර එක ගොඩක් විදිහට තියෙන එක අපි දැන් කොටස් වලට බෙදාගෙන තියෙනවා අපි ওই වගේ කොටසකට අපි කියනවා සෙක්ටර් එකක් කියලා සෙක්ටර් එකක් අපි හાર્ඩ් එක දැන් සෙක්ටර් වලට කඩලා තියෙන්නේ එතකොට මෙන්න මේ සෙක්ටර් කියලා දෙයක් තියෙනවා ඒ කියන්නේ හાર્ඩ් එකේ එක එක චූටි 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 කොටස් වලට කඩලා තියෙන්නේ ඊට පස්සේ මේකට අදාළව මෙයා ගහ ගන්නවා පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය හරහා වගුවක් ඇත්තරම් පුතේ මෙහෙම වගු නැහැ හරිද මං කියුවේ මේක ඔය හැටියට මේ පැහැදිලි කරන්න මං කියන දෙයක් කවුද හරි කැම්පස් ගිහිල්ලා ගිහිල්ලා හිතන්න එපා අර මොකද්ද අපිට වෙන දෙයක් නේ කියලා දුන්නේ කියලා මම මේ කියන්නේ ඔය කට්ටියගේ වයසට ගැලපෙන මේක තේරුම් ගන්න එකක් හැදෙනවා සෙක්ටර් කියලා තැනක් සෙක්ටර් කියන්නේ මේ කොටුවක් හරිද සෙක්ටර් එක කියන්නේ චූටි කොටුවක් ඊට පස්සේ මෙතන දිනවා ෆයිල් එක ෆයිල් නේම් එක ෆයිල් නේම් එක හරිද දැන් ඔයා මේ තැම්පත් කරන්න යන MB 2.5 සින්දුවේ නම හිතන්න මොකක් හරි අපි ID කියලා නම් ID.mp3 කියලා මොකක් හරි සින්දුවක් ඔය දාන්න යන්නේ හරිද ඕකේ පුතේ දැන් හાર્ඩ් එකේ අපි කොහේ හරි තැනකට දාන්නේ ඒ තැන 3 කියලා හිතන්න ඔන්න 3 වෙනි ස්ථානය තමයි ඔයා තෝරගන්නේ ඒ කියන්නේ මේකේ එයා ලිස්ට් එකක් හදාගෙන ඉන්න හරියට පොතේ පටුනක් වගේ හරිද හાર્ඩ් එකේ මේ කොටස් ලක්ෂයකට හරි කීයකට හරි හાર્ඩ් එකේ ප්‍රමාණය අනුව එයා බෙදාගෙන එයා දාන් ඉන්නවා 1 2 3 4 5 6 7 8 9 10 කියලා මේක දිගට 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 පල්ලෙහාට දාන් ඉන්නවා ලොකු වගුවක් ගහන් ඉන්නවා ඒ වගුවේ දැන් බලන්න අපි දාපු ෆයිල් එක කොහෙද තියෙන්නේ 3 වෙනි කොටුව ඇතුලේ තමයි දැන් තියෙන්නේ එයා දා ගන්නවා 3 වෙනි ක ඉස්සරහින් ආ මේක ඇතුලේ තියෙන්නේ IT MP3 කියන ෆයිල් එක ඊට පස්සේ වා දා ගන්නවා 15 වෙනි කොටුවට තව මොකක් හරි 15 වෙනි කොටුවට දා ගන්නවා මොකක් හරි හිතන්න තව මොකක් හරි පින්තූරයක් trip .jpg මේක 15 වෙනි එක මේක 15 ඒතර ඒකේ සෙක්ටර් එකේ නම්බර් එක 15 ෆයිල් නේම් එක trip .jpg එතකොට මෙන්න මෙහෙම එකට තමයි අපි කියන්නේ ෆයිල් සිස්ටම් එකක් කියලා ගොනු පද්ධතියක් කියලා කියන්නේ. එතකොට පුතේ යාට එකපාර මේකෙන් හොයන්න අමාරු වුණාට අර ෆයිල් ඔක්කොම ලක්ෂෙම පීරලා හොයන්න අමාරු වුණාට හැබැයි යාට පුළුවන් මෙන්න මෙහෙම ලිස්ට් එකක් තියන් ඉන්නවා. එයා මොකක් හරි අපි පරිශීලක ෆයිල් එකක් ඉල්ලුපු ගමන් දැන් ගිහිල්ලා අපි මෙන්න මේක ප්ලේ වෙන්න දානවා. මොකද්ද? මෙන්න මේ සින්දු IDMP3 ප්ලේ වෙන්න දානවා. දැන් කලින් අවස්ථාව නම් මෙයා හොයන්න ඕනේ කෝ කොහෙද තියෙන්නේ කියලා. අපි දැන් එහෙම නැහැ. අපි මේක ප්ලේ වෙන්න දැන් මම එයා බලනවා පටුන. මෙන්න මේ පොතේ පටුන වගේ එකක් තියෙනවා. ඒක බලනවා. ITMP3 කොහෙද තියෙන්නේ කියලා. ආ, ඒක තියෙන්නේ 3 වෙනි සෙක්ටර් එකේ. එයාට අගල හાર્ඩ් එකේ මෙතනින් 3 වෙනි සෙක්ටර් එක මෙන්න මෙතන තියෙන්නේ. අගල මේ හෙඩ් එකෙන් ඒක කියවලා අපිට ප්ලේ වීම සිද්ධ වෙනවා. ඔන්නඔහම දෙයක් තමයි ෆයිල් සිස්ටම් එකේදී වෙන්නේ. පුතේ තේරුණාද මේ කිව් එක? ගොනු විශාල සංඛ්‍යාවක් තැම්පත් කර ඇති ගොනු විශාල සංඛ්‍යාවක් තැම්පත් කර ඇති
ගුණ පද්ධතියක් යනවා. ගුණ විශාල සංඛ්‍යාවක් තැන්පත් කර ඇති උපාංගයක පටුනවැනිය පුතේ වගේ අහන්නේ නැහැ. ගුණ පද්ධතියක් කියනු නිර්වචන අහන්නේ නැහැ. හරිද මම මේ සරලව මේ කියන්නේ. ගබඩා උපාංගයක පටුනවැනිය ඒ තුල ගුණාමයේ සහ ඒ තුල ගුණාමයේ කියන්නේ අපි මෙතන තියෙන ෆයිල් නේම් එක ගුණාමයේ සහ එය ගබඩා කර ඇති සෙක්ටර් එක එතනදී SECTOR සෙක්ටර් එක සඳහන් වේ. ඒක හරියට පොතක පටුනක් වගේ කියලා කියනවා. ඒ වගේම ඒකේ ගුණාමය සහ ගුණාමයට අදාළ සෙක්ටර් එක සඳහන් වෙනවා. ඒ කියන්නේ අපේ hard disk එකේ කොතනද තියෙන්නේ කියලා තමයි ඒකෙදි පෙන්නුම් කිරීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කියන්නේ මෙහෙම. පරිගණකයක තැන්පත් කළ දත්ත ඉතා ඉක්මනින් නැවත ලබා ගැනීමට ගුණ පද්ධතිය ඉවහල් වේ. හරි, ඊට පස්සේ පුතේ උදාහරණ කියලා මෙන්න මේ ගුණ පද්ධතිය හැදෙන විදිය පොඩ්ඩක් දාගන්න. මම මේ දාලා තියෙන්නේ, මම මේ හදලා තියෙනවා ගුණ පද්ධතියක් කොහොමද හැදෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න මේ උදාහරණේ චුට්ටක් මේ කෝ කට්ටියට තේරෙන විදිහට අඳගන්න. මම පැහැදිලි කරපු දේ ඩග්ගල දාගන්න. ගුණ පද්ධතිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මට නෝට් එකක් දාගන්න. උදේ නම් ඉවරලා ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්න. නැත්තම් මයික් එක ඔන් කරලා ඉවරයි කියලා කියන්න. ඉවරයි. මෙච්චර ඉක්මනට මේ නෝට් එක දාගත්තද? මේක දාගත්තද? ඔව්. වෙරි ගුඩ්. නැත්තම් තනින්න. හරි පුතේ, තව ඉන්නවද මේක කවුරු හරි ලියන එක්කනේ? දරුව කවුරු හරි ඉන්නවනේ ඉක්මනට කියන්න. නෑ නේද?
හරි ඊට පස්සේ අලුත් මාතෘකාවක් ලියගමු මම අර පොතේ ඉස්සෙල්ල පෙන්නපු තැන ගොනුව හඳුනා ගනිමු ගොනුව හඳුනා ගනිමු මෙන්න මේ කොටස තමයි කරන්න තියෙන්නේ ඒක නම් චූටි කොටසක් තියෙන්නේ විනාඩි 2 3ක කොටස සෝරි ගොනුව හඳුනා ගනිමු මේ ගොනුවක දිගුව බලා ගැනීම ගොනුවක දිගුව බලා ගැනීම මෙන්න මේ කොටස ගොනුවක දිගුව බලා ගැනීම मगे डेस्कटॉप पे मैं शेयर कर रहा हूँ लेना इन दफा और नया नहीं कुछ अभी गुण का दिग्व बला मैं इस पंदी एवट तीन मैं करना वीडियो सिंधु तीन आने वीडियो सिंधु सामान्य रूप पेन वीडियो तीन विषय सहित इट पास तीन फेवरेट सिंधु तीन इट पास पिंतूर या तीन इट अमतर अभी अदपू प्रसन्टेशन फैल दह वर्ड फैल तीन अटे मेन मेवल अभी गुण तीन मे बान मगर क्यों वार्ग हतरे गुण तीन पलवीन की रूप सहित गुण आक एक दी वीडियो काक मे बान की वीडियो अतम प्ले विनी पंती पड़ा कलोकमे दाल दिबे बस तीन पिंतूर पिंतूर तीन इतकोट पलवीन की रूप सहित वीडियो का तिब्ब दिवीन के शब्द वितरण सिंधु तिब्ब इलांग तीन रूप नेता पिंतूर फोटो इमेज की लगेन इलांग तीन अभी मे व्यू कल तीन मगे अभी प्रसन्टेशन इट पास पल तीन प्रसन्टेशन इलांग तीन वर्ड फैल वर्ड की अभी मनोहरी लिव मक अभी दंड वर्ड अभी कल तीन वर्ड फैल तीन इतकोट मेन मे वे ओण फैल अब पुते गुणवे नम सह दिग्वीट विषय बलागन पुलवा दी मगेकना गुणवे नम सह दिग्व दिखम पे संहार कंप्यूटर्स हदागे नैत मेन मे गुणवे दिग्व पे दिएट एम हदागे ने तंगवाट कर मेकूड रईट क्लीर मिथन तीन ऑप्शन ने कौसे रईट क्लीर इट पास तीन प्रॉपर्टी की तेनाक मेव दंडो मंदो कुे गुडको अरे मेन मे प्रॉपर्टी विंडो कपिट हम बिना मेन मे वे एक पेनो मेन मेतन गुणवे नम सह दिगो दिखम इकट पेनो इट अमतर टाइप आफ फैल की अब विशेषीकरण पेनो मे गुणव मुखद मेके फैल टाइप इकट्ठी मेक एमपी फोक वर्ग एमपी फोक सामी वीडियो फैल वाले एमपी फोक इट पास ओपन करना पुलवा के एमपी की प्लेकिंग इतना रिकमेंड कर लरी ना तोरगना हरिनी के एमपी की प्ले मे अवस्था इट पास तीन लोकेशन कोहे तीन की पेनो इक तीन मगे डेस्कटॉप तीन की पेनो इट पास फाइल साइज एमबी विसी हतर दशम तुना तीन की पेनो इट पास साइज ऑफ डिस् अपे डिस्क वेंकिन इट प्रमाण पेनो बैट सलीम पेनो सामान सैजे तीन किलो बैट विसी पन लक्ष हारसी अणु दास हारसी असू हेब ये बैठ लिंग हार्ड की वेंकर इन विसी पन लक्ष हारसी अणु हास् हाई सी अकने बैठ इकसी हेटक इतर वेपुर हार्ड की इड तीयंग वेपुर चूटी इकतम तीयंग चूटी विन सत्तीन अलू फोटोशाप को अदीश अभी इन सत्यंग इवर इट पास मंकना पे मत दस वेडवल्ट हिरेलाइना मे अलुत्यागन ताम एडक दम्मे पुडक एडेदालामुन तपी पटंगा डिसेंबर वगे वे डिसेंबर दीवनी सत्य वगे पे मंगर यदर डिग्री देखा फलो करना वेडिकाई क्लास वेडाई दें स्कूल इला तीन स्कूल वेडला तीन दें पटम बीसी इक तीन प्रश्न अभी बलम इक पड़ पटंग इट पास मेक तीन सिक्यूरिटी
අපි මේ ෆයිල් එකේ ෂෙයරින්ග් ඔප්ෂන් ටික තියෙනවා සිකියුරිටි පැත්ත අපි ෆයිල් එකක් ගත්ත මේකේ කොහොමද පර්මිෂන් දෙන්නේ මේකේ රීඩ් ඔන්ලි ද රයිට් ඔන්ලි ද නැත්නම් මොඩිෆයි කරන්න දෙනවද ෆුල් කන්ට්‍රෝල් දෙනවද ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් ඒවා අහන්නේ පුතේ විභාගෙට ඒකෙන් දා ලොකු දේවල් නෙමෙයි කො පොඩ්ඩක් ගෙදර කම්පියුටරේ බලන්න මේ මොනවද කියන්නේ කියලා ඊට පස්සේ ඩීටේල්ස් වලට ගියාට පස්සේ මේ අපි අදාළ ෆයිල් එකට අදාළ සියලු විස්තර පෙන්වනවා එතකොට මේ වීඩියෝ එකට අදාළ ඩීටේල්ස් ගැන අපි 11 වසරේ බහුමාධ්‍ය පාඩමේදී කතා කරනවා මොනවද මේ ෆ්‍රේම් රේට් කියන්නේ ෆ්‍රේම් එකක් කියන්නේ මොකද්ද ෆ්‍රේම් එකේ විඩ්ත් එක කියන්නේ මොකද්ද ෆ්‍රේම් එකේ හයිට් එක කියන්නේ මොනවද ඊට පස්සේ බිට් රේට් එක කියන්නේ මොනවද ඕව ගැන අපි කතා කරනවා 11 වසරේ බහුමාධ්‍ය පාඩමේ යටතේදී හරි ඔය අපි බැලුවේ මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මේ බලන ඔඩියෝ එක යටතේත් අපිට විස්තර ටික පෙන්නනවා ඒ විදිහටම ඔඩියෝ එක පෙන්නනවා ඔඩියෝ එකේ නම එලන් වක ෆේඩට් කියන එක තමයි මේකේ ෆයිල් නේම් එක mp3 කියන්නේ මේ බලන mp3 කියන එක මෙතනම පෙන්නනවා mp3 කියන එකේ එක්ස්ටෙන්ෂන් එක එතකොට අපේ පරිගණකේ දන්නවා මේක mp3 ෆයිල් එකක් මේක ඕපන් වෙන්න ඕනේ මොකක් හරි සින්දු ප්ලේ කරන්න පුළුවන් ප්ලේ එකක් කරා එතකොට පරිගණකේට අපේ මෙහෙයුම් පද්ධතිය දැනගන්න ඕනේ මේක mp3 ප්ලේ වෙන මොකක් හරි වීඩ් ප්ලේයර් ඇප් එකක් කරා මේක ඕපන් කරන්න එතකොට ඒකට තමයි අපිට ෆයිල් එක්ස්ටෙන්ෂන් එක කියන දේ තියෙන්නේ. එතකොට ඒකෙත් සයිස් එක ඒ විස්තර පෙන්වන මේක කවදද ක්‍රියේට් කරලා තියෙන්නේ, මොඩිෆයි කරලා තියනවද? ඒ වගේ විස්තර අපිට මෙතනින් පෙන්වුම් කිරීම පෙන්වනවා. ඊට පස්සේ ඒ සින්දුර අදාළ සියලුම විස්තර, ඒකේ ටයිටල් එක පෙන්වනවා, කමෙන්ට් තියෙනවා නම් කමෙන්ට් පෙන්වනවා. ඊට පස්සේ ඒ ආටිස්ට්ලා ගැන විස්තර අපිට ওই වගේ ගොඩක් තොරතුරු මෙතනින් හොයාගන්න පුළුවන් අපේ ෆයිල් එකට අදාළව. ෆයිල් එක හෝ අපේ ෆෝල්ඩර් එකට අදාළව ඒ විදිහට බලා ගන්න පුළුවන් මේ ෆෝල්ඩර් එකක් උඩ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් ගියත් ඒ ෆෝල්ඩර් එකේ පිළිබඳ විස්තර අපිට පෙන්වනවා මේ බලන්න මේ ෆෝල්ඩර් එක GB 1.19 එක දත්ත තියෙනවා කියලා පෙන්වනවා ඒකේ කන්ටෙන්ට් 8748ක් තියෙනවා කියලා පෙන්වනවා ඒ ෆයිල් එක ඇතුලේ ෆෝල්ඩර්ස් 184ක් තියෙනවා කියලා පෙන්වනවා ඒතර අපිට ඒකටත් අදාළව ෂෙයරින් ඔප්ෂන් ඊට පස්සේ ප්‍රීවියස් වර්ෂන් ගැන අපිට එතනත් විස්තර ගොඩක් පෙන්වනවා ඊට පස්සේ මෙතනින් අපිට ඕන නම් ෆෝල්ඩර් එකේ අයිකන් එක චේන්ජ් කරන්න පුළුවන්. මෙතින් මෙන්න මේ වගේ චේන්ජ් කරලා දින්න. ඔය වගේ අපිට මෙතනින් කැමති අයිකන් එකක් දාලා ඕකේ දුන්න ගම ඊට පස්සේ ඇප්ලයි. ඕකේ. බලන්න මේකේ අයිකන් එක වෙනස් වුණා. අපිට අයිකන් එකක් වුණත් ඔය විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි. ළමයි ඔය කිව්ව ටිකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නෑ නේද? ඕව දන්නවනේ. හරි ඊට පස්සේ පොතේ තියෙනවා පුතේ ඔය කට්ටියට කියලා දෙන්න ගොනුවේ නම දිගුව ගැන දන්නවා ගොනු වර්ග ගැන අපි කතා කරානේ ඊට කලින් සතියේ ගොනුවේ ප්‍රමාණය එක හරි හරි ඊට පස්සේ තියෙනවා ෆෝල්ඩර් එකක් නිර්මාණය කිරීම මේකත් මම ගීසතේ කියලා දුන්නා ෆෝල්ඩර් එක නිර්මාණය කරන්න හරි ලේසි මොකද ගන්න තියෙන්නේ රයිට් ක්ලික් කරා නිව් වලට ගියා ෆෝල්ඩර් උඩ ක්ලික් කරා ඊට පස්සේ මං කිව්වා බෑක් ස්පේස් බටන් එක ඔබලා මේකට කැමති නමක් දාන්න ICT මොන මං ෆෝල්ඩර් එකක් ඇදුවා මේ චූටි ළමයිගේ වැඩ හරිද ඔය කට්ටියට තියෙන මොනව කරන්නද අපි ඒක හින්දා පාඩම කරේ නැහැ කියන්න බෑනේ ඒකට මං ඒ ටික කියලා දෙනවා පොඩ්ඩක් පොත බලා ගන්න පුතේ දන්නේ නැත්නම් දන්නේ නැති ළමයි නැහැ කියලා මං හිතනවා මොකද ඔවා චූටි කාලේ ඉඳන් අපි කම්පියුටර් ලැප් එකක් ඉස්කෝලේ හරි අල්ලන හින්දා ඕවා තමයි වැඩිපුර ළමයි කරන්නේ හරි ඔන්න අපි ෆෝල්ඩර් එකක් ඇදුවා හදන ෆෝල්ඩර් එකේ ඕන නම් වෙනස් කරන්න පුළුවන් right click කරාට පස්සේ මෙතන තියෙනවා rename කියලා දෙනක්. ඒ කියන්නේ නම වෙනස් කරන්න. ඔන්න එතකොට නිල් පාට වුණා. keyboard එකේ තියෙනවා ඊතලයක් පිටිපස්සට දිග ඊතලයක් ඇඳලා back space කියලා ලියලා button එකක් තියෙනවා. ඒක වන්න. එතකොට ඒ නම මැකිලා යනවා. ඊට පස්සේ මෙතන ඕන නමක් ගහන්න. අපි එතන ගමු දැන් max කියලා. හරි. ඔන්න විදිහට fold එකක් rename කරන්න පුළුවන්. fold එකට right click කරලා ඕන delete කරන්න පුළුවන්. හරිද ඒ වගේ මේ වීඩියෝ එකක් ඒකත් රයිට් ක්ලික් කරලා රීනේම් කරන්න ඩිලීට් කරන්න ඒ ඔප්ෂන් ඒ විදිහටම තියෙනවා ෆයිල් එකකටත් ෆෝල්ඩර් එකක් රීනේම් කරන්න පුළුවන් ඩිලීට් කරන්න පුළුවන් ඔව් කියන පුතේ ඒක සර් MP4 4 වෙනවද සර් MP4 පුතේ මොනවද MP4 වෙනවද සර් මේ සර් මේ ඔය දාගෙන තියෙන ඔව් පුතේ MP4 ඔව් MP4 වීඩියෝ එනවා පුතේ මේක වීඩියෝ එකක් තියෙන්නේ උදාහරණ වීඩියෝ එනවා කියලාද
සර් වීඩියෝ එක MP4 වගේ ඩවුන්ලෝඩ් කරනවා නම් සර් මේ මොකද්ද සර් මේ මේ save from net එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සර් වීඩියෝ එක MP4 ඩවුන් මේ මං save from එකෙන් ඩවුන්ලෝඩ් කරපු එක තමයි මට මතක විදියට SS ගහලා අපි යන්නේ මට මතක විදියට MP4 ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් නෑ වෙබ් එකේ නේ තියෙන්නේ සර් මං ඩවුන්ලෝඩ් කරන්නේ මේ save from net එක ඔව් මාත් එකෙන් තමයි පුතේ ගන්නේ අර අපි ටග් කරලා ලේසියට ගන්න පුළුවන් නේ මාත් එකෙන්ම තමයි ගොඩක් වෙලාවට ගන්නේ නැත්නම් ඔය ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් යූස් කරනවා එකෙන් නම් ඉතින් අපිට ගොඩක් තියෙනවානේ ඔක්කොම ටික තෝරන්න පුළුවන් මොකද්ද ගන්න මේක කියලා සමහරක් වෙලාවට IDM යූස් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට SS ගහලා තමයි ටග් ගාලා ගන්නේ Chrome වලින් ගියොත් විතරයි ඔය IDM වැඩ කරන්නේ හරියට මම ඒක පොඩ්ඩක් මතක නැහැ පුතේ MP4 කෙලින්ම ගත්තද නැත්නම් මම කන්වර්ට් කරාද කියලා මම පොඩ්ඩක් බලලා කියන්නම් හරි එතකොට පුතේ ඔය ටික තමයි අපිට කරන්න තියෙන්නේ ෆයිල් එකක් ෆෝල්ඩර් එකක් ඕන එකක් රීනේම් කරන්න ඩිලීට් කරන්න පුළුවන් දැන් මට මේක ඩිලීට් කරන්න ඕන රයිට් ක්ලික් කරලා ඩිලීට් කරන්න පුළුවන් නැත්තම් වා මේක උඩට ඇවිල්ලා ක්ලික් එකක් දාලා කීබෝඩ් එකේ තියෙන ඩිලීට් බටන් එක බුගම ඕක ඩිලීට් වෙලා යනවා අය පොතේ කියලා දෙන්න තියෙනවා කට්ටියට රීනේම් කරන එක හරි ඩිලීට් කරන එක හරි ඊට පස්සේ කට් පේස්ට් ඇන් කොපි පේස්ට් පොතේ කොපි එකක් ගන්නවා කියන්නේ මේකෙම අනු පිටපතක් ලබා ගැනීම මේ බලන්න ඔන්න මේ music.mp4 කියන එක රයිට් ක්ලික් කරලා කොපි ඔන්න මම කොපි කියන බටන් එක උඩ ක්ලික් කරා මේ බන් රයිට් ක්ලික් කොපි කොපි උඩ ක්ලික් කරාට පස්සේ දැන් ඒකේ කොපි එකක් ඇවිල්ලා තියෙන්නේ ක්ලිප් බෝඩ් එකට ක්ලිප් බෝඩ් එක ගැන මම කියලා දෙන්නම් ඊට පස්සේ ඊට පස්සේ රයිට් ක්ලික් කරලා පේස්ට් දෙනවා ඒතර ක්ලිප් බෝඩ් එකේ තිබ්බ එක මෙතනට කොපි එක පේස්ට් වුණා ඒ කියන්නේ එකේම තව කොපි එකක් ලැබුණා හරි මම මේක ඩිලීට් කරනවා අයි රයිට් ක්ලික් කරලා ඩිලීට් කරා පුතේ ආයෙ තිනෝ කට් කියලා ඔප්ෂන් එක. කට් කියන එකෙන් වෙන්නේ කතරෙන් කපලා ගත්තම මොන හරි දෙයක් ඒ තැන තියෙන දෙක නෑ. කැපිලා එන්නේ කියලා මම පත්තරේක ඔය රූපයක් කපලා ගත්තොත් ඒ පත්තරේ එතන ඒ රූපේ නෑ. කපලම නිගන්නේ. මේ කට් කියන එකනොත් එන්නේ ඒ දෙයම තමයි. රයිට් ක්ලික් කරලා ඔය කට් කියන එක බුගුවා මං ওই රූපය එතනින් කපලා ගන්න යන්නේ. රූපයක් හරි නැත්තම් MP3, MP4 මොන එකක්. ඔව් කියන පුතේ. සර් MP3 ඩවුන්ලෝඩ් කරන්න බැරි සර් සේව් ෆ්‍රොම් net එකෙන්. මම ඒක නම් බැලුවේ නෑ පුතේ මම ගොඩාක් කාලාට වීඩියෝ එකක් ගත්තා මොකක් ගත්තත් ගොඩාක් කාලාට වීඩියෝම තමයි ගන්නෙ ඒකේ තියෙනව නේද ඔඩියෝ එක විතරක් ඩවුන්ලෝඩ් කරන්න ඔප්ෂන් එක මම ඩවුන්ලෝඩ් කරේ නන්නේ ඔව් සර් මම දැන් ආලුවේකින් අහලා බැලුවා සර් මේ MP3 ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් නේද ඔව් එතන තියෙනව පුතේ අර අපිට ඔප්ෂන් ටිකක් තියෙනවනේ අර ඩ්‍රොප් ඩවුන් වෙන එකක් තියෙන්නේ ඒකේ ඕන අපිට පුළුවන් ඔඩියෝ ෆයිල් එක විතරක් තෝරන්න එහෙම අපිට ඒ කියන්නේ කන්වර්ට් වෙලා එනවා එතනින් මම එහෙම ඩවුන්ලෝඩ් කරන්නේ ගොඩාක් කාලාට වීඩියෝ එක තමයි ගන්නෙ එතන තියෙන ඔප්ෂන් එක පුතේ මේ ඔඩියෝ විතරක් කියලා. සමහරක් කේවල තියෙනවා සමහරක් වීඩියෝ වලට නෑ ඔප්ෂන් එක. සමහරක් වෙලාවට තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට තියෙනවා. ඉඳලා හිටලා තමයි මේ වගේ නැති වෙන්නේ. සර් ඔඩියෝ විතරක් ගන්නවා නම් සර් Android එක කොහොමද මේ ඒක සේව් වෙන්නේ? මොකද පුතේ? ඔයා ෆෝන් එකෙන් විතරක් ඩවුන්ලෝඩ් කරලා. ඔව් සර් මේ මොකද ෆෝන් එකෙන් තමයි Android තමයි මම මේ ඩවුන්ලෝඩ් කරගන්නේ. පුතේ Android වලින් ඔඩියෝ ගන්නනේ. ඔයා මේ මොනවද? OS නෙමෙයි Windows mode එක දාලා දෙන්නේ web browser එකේ. නෑ සර්. නෑ සර්. මම වීඩියෝ එක අරන් link එක copy කරලා save from net එකේ මේ link එක paste කරලා මේ කෙලින් මෙහෙම ගන්න. වීඩියෝ ගන්න. ඔව් සර්. පුතේ නැත්නම් ඔයා බලන්න පොඩ්ඩක් මේ desktop mode එක දාලා ගිහිල්ලා කෙලින්ම ඒක උඩට ගන්න පුළුවන් එතනින්ම. link එක උඩ අර විදිහටම ගහලා. ඒක උඩ සාමාන්‍යයෙන් computer එක වැඩ කරන විදිහට තමයි OS එක වැඩ කරන්නේ. වගේ. ඊගෙන පුතේ ඔයා වෙනම ඇප් එකක් දාගෙන ඉන්නවද save chrome එකේ? ඔව් සර් වෙනම මේ ඇප් එකක් තියෙනවා. මේ අරකෙන්ම දාගත්තා. ඔව් පුතේ මම ඇප් එකක් නම් දාගන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ ලැප් එකෙන්. මම ඒකින්ද ඇප් එක ගැන නම් හරියටම කියන්න දන්නේ නැහැ. මම ඇප් එක පාවිච්චි කරලා නැහැ. පොඩ බලන්න ඇප් එකෙන් හරියන්නේ නැත්නම් අර මම කිව්ව විදිහට බලන්න ෆෝන් එකෙන් ඩවුන්ලෝඩ් කරනවා නම් ඔයා web browser එකට ගිහිල්ලා දන්නවනේ දර මේ web browser එකෙන් desktop mode එකට මාරු වෙන්න. නැහැ සර්. පුතේ web browser එකේ තියෙනවා මේ Chrome වල තියෙන setting වල තියෙනවා desktop mode කියලා option එකක්. ඒ කියන්නේ ඒතර ඔයාලා app එකෙන් යන විදිහට තමයි view වෙන්නේ. ඔව් Chrome එකේ තියෙනවා desktop desktop mode කියලා එකක් තියෙනවා. ඒකට මාරු කළාන් යනකො. ඔව්. ඒතර පුළුවන් මේ සාමාන්‍ය ඒතර desktop එකේ කරන විදිහටම ඕන site එකකට යන්න පුළුවන් ඔයාලට. හරි මම බලන්න. හරි පුතේ බලන්නකෝ. හරි දැන් අපි කතා කරේ අවසානයේට කට් කියන එක ගැන හරිද කට් එකෙන් වෙන්නේ මම කිව්වා මේක කපලා ගන්න එක මේ බාන ඉස්සෙල්ලා අපි කොපි කරලා පේස් කරොත් එන්නේ එකේ කොපි එකක් ආවා කට් කරලා පේස් කරොත් බානේ තියෙන එකේම මෙතන ඉඳන් මෙතනට කට් වෙලා ආවම මම මේ කට් කරලා ආයි මේ හරියට දැම්මොත්
ඒ හරියට එනවා හරි මේ කියලා දීපු දෙය පන් තව කුංචි දෙයක් කියන්න අපිට දැන් ෆයිල් එකක් හංගන්න ඕනේ කියලා හිතන්න කාඩවත් ඕපන් කරගන්න නැති වෙන මේ ෆයිල් එක හදන්න ඕනේ අපිට බිට් ලොකර් හරි මොනවා හරි ලොක් එකක් දාන්න නැතුව කවුරු හරි දන්නේ නැති මල්ලි කෙනෙක් නම් කෙනෙක් ඉන්නවා කියලා හිතන්න ගෙදර එයාට මොකක් හරි දැන් ගේම් එකක් හරි මොකක් හරි ඕපන් කරගන්න බැරි වෙන්න හදන්න ඕනේ එයාව රවට්ටන්න පුළුවන් ඕන්න පොඩ්ඩක් මේක උඩ රයිට් ක්ලික් කරලා මේ ෆයිල් ෆෝමැට් එක වෙනස් කරන්න එක්ස්ටෙන්ෂන් එක හරිද ඩොට් එකෙන් පස්සේ තියෙන ටිකට මොනවා හරි අකුර ටිකක් ගහන්න මොන මං ෆයිල් එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරා සමහරකිට මේ බලන්න ඉතුර අපිට ඒක ඕපන් කරන්න බෑ දැන් මල්ලිගෙන නංගිගෙන බැලුවොත් එයා බලනවා මේක ඕපන් කරන්න පුළුවන්ද කියලා ඕපන් කරන්න බෑ හැබැයි යාට ගිහිල්ලා මේක මොකක් හරි මෙතනින් තෝරගෙන ගිහිල්ලා ප්ලේ එකක් තෝරගෙන එහෙම දැම්මොත් සමහරක් වෙලාවට ඕපන් වෙනවා ඒත් ගොඩක් වෙලාවට ඕපන් වෙනව අඩුයි පුතේ අපිට ওই ෆොටෝ එකක් එහෙම ලේසියෙන්ම ඕක හදන්න පුළුවන් ෆොටෝ එකක් උනත් මෙතන JPG ෆෝමැට් එක වෙනස් කරන්න තියෙනවා JPG වෙනුවට ඔයා ගහන්න මොකක්hari අකුරු ටිකක් එතකොට අපි මේවල ෆෝමැට් එක වෙනස් කරගමං එක්ස්ටෙන්ෂන් එක වෙනස් කරගමං අපේ මෙහියුම් පද්ධතියේ හිතා ගන්න බෑ මේ මොන ෆයිල් එකක්ද කියලා. එයා බලනවා එක්ස්ටෙන්ෂන් එක මොකද්ද කියලා. JJJHGF කියලා දිනනවා. මෙහියුම් පද්ධතිය දන්නේ නැවක මොකද්ද ෆෝමැට් එක කියලා. අපි ඕපන් කරන්න දෙනවා. එයා අහනවා මේක මොකෙන්ද ඕපන් කරන්න කියලා. එයාට හිතා ගන්න බෑ මේ මොන ෆයිල් එකක්ද කියලා. අන්න ඒකයි වෙන්නේ. ඒක ඉතින් නොදන්න පොඩි ළමෙක්ව මේව කරන්න පුළුවන්. ඉතින් ලොකු එක්කෙනෙක්ව ওই විදිහට රවට්ටන්න බෑ. එයා දන්නවා ඉතින්. දන්න කෙනෙක් නම් මේක අපි අය හදමු JPG වලට මං JPG වලට හැරවුවායි පාරක් වෙනපොතේ JPG වලට හැරවපු ගමන් ආයි මෙහෙම පද්ධතිය හඳුනා ගන්නවා මේක JPG ෆෝමැට් එකක් ඒක ඕපන් කරන්න පුළුවන් කියලා හරිද තේරුණාද මේ කිව්ව ටික පැහැදිලිද තේරුණා සේ හරි පොතේ එතන කුංචි නෝට් එකක් දාගන්න ගොනුවක දිගුව බලා ගැනීම කියලා ලියවනේ ඒක යටතේ ලියා ගන්න ඔයා පාඩම් කරද්දී කවදා හරි නෝට් එක නෝට් එකනේ පාඩම් කරන් යන්නේ එතන ලියා ගන්න පෙළ පොතේ 157 පිටුවේ සිට 161 පිටුව දක්වා බලන්න කියලා ලියා ගන්න පෙළ පොතේ 157 පිටුවේ සිට 161 ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ පිටුවේ ඉඳන් තියනවද දැන් ඔන්න ඔය පිටුවේ ඉඳන් ඔයාලට බලන්න තියෙනවා පිටු ඊපස් මෙන්න මේ පිටුව වෙනකම් බලන්න 161 ඔව් කියනකෝ දෙ සර් දැන් මේ ක්ලාස් එක මේ රෙකෝඩ් කරන මේ වීඩියෝ එක අරන් තියෙන කැම් එක සර් මේ මොකද සර් පුතේ මගේ ෆෝන් එකේ කැම් එකක් ඔය ගහලා තියෙනවා කලින් අර වෙබ් කැම් එකක් ගහලා දීපා 8000 ගන්නක් දීලා වෙබ් කැම් එකක් ගත්ත අපරාධය සල්ලි මේ ලෝ කොලිටියක් නෑ ළම සර් මේ Apple X එක කැම් එකක්ද සර් නෑ පුතේ මේක Xperia Apple වගේම තමයි දෙකේම කැම් එක සේම් Xperia 1 කියන්නේ මේකත් ඔය එකයි 70කට විතර ආපු ෆෝන් එකක් ඔය මං කොරියෙන් ඉඳන් යාළුවෙක් ආව ජනවාරි ඒතර ගෙන්නුවේ ඒතර මං එහෙන් ගෙනාවේ 77කටද කොහෙද කොරියෙන් ඉඳන් ගෙන්නේ දැන් මේව තියෙනවා මාකට් එකේ දැන් ඔන්න දැන් කොරියෙන් මේව ෆෝන් ගෙන්නා නම් ජපාන් වලින් ජපාන් යූස් එක ජපාන් යූස් වල පොඩි අවුලක් තියෙනවා සිග්නල් අඩුයි අන්න ඒක අවුල මේක ජපාන් වර්ෂන් එක නෙමෙයි මේ තියෙන්නේ ජපන් වර්ෂන් එකේ අවුල් ගොඩක් තියෙනවා ෆෝන් එක රත් වෙනවා වෙන කේස් ගොඩක් ජපන් වර්ෂන් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල 50කට විතර ගන්න පුළුවන් මේ ෆෝන් එක කැම් එක පැහැදිලි හින්දාද ඇහුවේ Apple එකද කියලා ඔව් සර් මේ ඒක ඒක ෆෝකස් එහෙම හොඳට තියෙනවා පුතේ මේ ස්ටග් ගාලා ෆෝකස් එක ගන්න ඕනේ එකවර ෆෝකස් වෙනවා සර් ඔව් ඒක ඒකේ අර පොත පෙන්නද්දි සර් ඔව් මේකෙත් අර Apple එකේ වගේම තමයි මේ 12MP කැම් තුනක් තියෙන්නේ කැමරා තුනම මෙගාපික්සල් 12 තියෙන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර අපි මෙගාපික්සල් ගණන් බලන්න පුතේ දැන් Apple ෆෝන් වල සාමාන්‍යයෙන් ඔය මොනවද අපි කියන්නේ ෆ්ලැග්ෂිප් ඩිවයිස් වල තියෙන්නේ බානක Samsung වල 12යි උපරිම ඒ වගේ නෙන්නේ ඒ කියන්නේ පුතේ මේ මෙගාපික්සල් ගණන ඇත්තටම DSLR එක ගත්තත් සාමාන්‍ය 24 30 ඔය වගේ නෙන්නේ
ඒවට බානෝ චයිනිස් ෆෝන් වල දැන් මගේ ළඟ තියෙන රෙඩ්මි අපේදී මේක ගාලා දිනවා මෙගා පික්සල් පේනවද දැන් නැහැ 48ක්ද කොහෙද තියෙනවා කැමරාවේ හරිද මෙගා පික්සල් 48ක් කියන්නේ මේ වගේ හතර ගුණයක් ක්වලිටිය වැඩි වෙන්න එපා ඒ මුදේ ඇත්තටම මෙගා පික්සල් 48ක් නැහැ එතන එතන ඒ කට්ටිය අර පික්සල් අපි රූපයක් ගත්තා මේකේ පික්සල් ගන්න ඒ කට්ටිය මේ වෙනම කෘතිමව වැඩි කිරීමක් ඒක කරලා තියෙනවා කැමරාවේ ඇත්තටම තියෙන මෙගා පික්සල් 8ක වගේ කැමරාවක් තමයි ඔය තියෙන්නේ ඒ කට්ටිය අර මාකට් එක අල්ලන්න කරන පට්ට බොරුවක් ඔය කරන්නේ ඒ කියන්නේ දැන් මේ රෙඩ්මි මොකද්ද සර් ඒ සර් පෙන්න ෆෝන් එක මේ රෙඩ්මි නෝට් 8 එක පුතේ මේක අරන් ගොඩක් අර මේ නෝට් 9s එකේ විතරා තියෙනවා එහෙම නේද මේ දැන් තියෙන ෆෝන් එක වගේ මේ නෝට් 9s එකේ ඔව් ඒකේ සර් මේ දැන් සර් ස්නෑ සර් මං කියන්නේ දැන් දැන් මේ වීඩියෝ කරන ෆෝන් එක වගේ ඇති නේ සර් ඒකේ මේකේද සර් ගන්න මේකේද නෑ සර් ඕකේ නෙමෙයි අලුත් එකේ සර් පුතේ අපි අය ළඟ තියෙනවා රෙඩ්මි මොකද්ද නෝට් 10 එකක්ද 9s 9 10 ඔය 78ද කොහෙද අපි මොකද්ද අලුත් එක නේ සර් ඔව් ඒක මම බැලුවා මේ අපි අයත් ක්ලාස් කරනවා නේ ඒක පොඩි නෑ පුතේ මෙච්චර මම ඒක චෙක් කරලා බැලුවා ඒවල කැම් එක පුතේ අර ඒක මට කියන්න තේරෙන්නේ නෑ මේ අර ගහලා තියනාගේ නෑ පුතේ අතරම අන්න ඒකයි වැඩේ මෙගා පික්සල් කියලා ගහලා තියෙන ඒවට ඇත්තට මේ ගන්න නෙමෙයි තියෙන්නේ. ඒක මාකටින් ට්‍රික්ස් එකක් මේ චයිනීස් කම්පැනිස් මේව කරන. දැන් ඔය ඉස්සර තිබ්බ මොකද්ද තව ෆෝන් කම්පැනියක් අපේ LG. LG කම්පැනිය පට්ට සුපිරි ෆෝන් ටිකක් ගහන් ආව ඒ කාලේ ප්‍රසිද්ධම වේගෙන ආව LG කියන එක. මේ කට්ටිය මාකට් එක අල්ලන් ආව ලෝකේ මාකට් එක 2 3 අතර තිබ්බ LG කියන කම්පැනිය. ඊට පස්සේ මේ කට්ටිය රුනේ චයිනීස් කාර් එකක තියලා තියෙන්නේ. මොකද උනේ ෆෝන් ටික හැදුවා. හදන ෆෝන් ගන්න අඩු කරලා ඔය වගේ බොරු මාකටින් එකක් දැම්මා. LG සම්පූර්ණයෙන්ම සමාගම කඩන් වැටුණා. දැන් LG වලින් නිවේදනයක් දුන්නා 2021 iPhone හදන්නේ නැහැ. LG සමාගමේ තියෙන ෆෝන් තියෙනවා නම් කරන්න දෙයක් නැහැ ඉස්සරහට කැඩුණොත් parts නැහැ. ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම production නැවතුවා. ඒ කියන්නේ company down වුණා. මාකට් අල්ල ගන්න බැරුව මෙච්චර එකට දෙකට මාකට් එකේ හිටපු කෙනෙක් තමයි එහෙම වැටුනේ. මෙන්න මේ වගේ ෆෝන් හින්දා පුතේ ඒ කියන්නේ ඉස්සරහට Sony ඔය දැන් අල්ලන් යන්නේ මොකද ඒ කට්ටිය කැමරා තව අයිටම් ගොඩක් කරනවනේ නැත්නම් Sony බාන ලංකාවේ පාවිච්චි කරන ඔය රටින් කොහෙන් හරි ගන්න නේ විතරයි වෙනම Sony මේව කරන්න කවුරක්වත් නැහැ ඒජන්ට් කෙනෙක් නැහැ ලංකාවේ ඇතුළේ Sony සුපිරි ෆෝන් ටිකක් ගන්නවා දැන් අලුතෙන් තව ෆෝන් එකක් ගහලා තිනවා මාරම කොරලි පුදේ කියන්නේ ඇත්තටම සාමාන්‍ය මේකේ මම අර කිව්වේ ෆ්‍රේම් රේට් එක එහෙම තිනවා මේ තප්පරයට අපිට රෙකෝඩ් කරන්න පුළුවන් ෆ්‍රේම් 960ක් Apple phone එකවත් එන්නේ මෙච්චර frame rate එකක් තප්පරයට frame 960ක slow motion video එකක් ගන්න පුළුවන් FPS නේ සර් ඔව් FPS එක 960 හරි 920 හරි පොඩි Apple එකේවත් එන්නේ මෙච්චර ගන්න බලන්න පොඩ්ඩ චෙක් කරලා ඒ කියන්නේ මාරම quality එකකින් ගන්න පුළුවන් මේ එකක් තියෙනවා 1080p තියෙනවා 1080 සර් screen එක නවන්න පුළුවන් එක මොකද සර් අලුතෙන් ආවේ Samsung නේ flip මොකක්ද ඒක ඔව් Samsung මොකද මට මතක නැහැ හරි මේ පිටුවේ නෝට් එක දාගත්ත නේද හරි ඊට පස්සේ අපි යමු ආයි පොඩ්ඩක් ප්‍රසන්ටේෂන් එකට හරි පුතේ මෙන්න මේ වගුව ඉක්මනට මේ chart එක ඇඳ ගන්න දැන් අපි මේකෙන් එක ගැන කතා කරනවා ගොඩක් වැදගත් කොටසක් මේ අපිට දැන් කතා කරන්න තියෙන්නේ
හරි පුතේ ලියගෙන ඉවරද? තාම ලියනවද? තාම ලියනවා. තාම ලියනවා. හරි ලියයි. Bhavani finish, very good. Mitha tick mandali anude. Hari sir. Puthe thawa innoda liyana kawuru hari? Naha neida? मृदुकांग वर्गीकरण प्रधान विषय देखकट बेदला कथा करना पद्धति मृदुकांग सह यदो मृदुकांग पद्धति मृदुकांग वर्ट इंग्लिशी सिस्टम सॉफ्टवेयर यदो मृदुकांग वर्ट एप्लीकेशन सॉफ्टवेयर गिना मिथन सामान्य वेडिपुरम भाविता यदो मृदुकांग वेडिपुरम भावित मंगियाने लोके वेडिपुरम यदो मृदुकांग एप्लीकेशन सॉफ्टवेयर सामान्य एप्लीकेशन सॉफ्टवेयर गतम प्रधान विषय वर्ग देखक उदाहरण दिन अभी कीड़ी से करे ना कीड़ी से करे इधर वासे फूड सिटी आना फूड सिटी ये वाली तीनों ने नो लिमिट तीनों वां फैशन बाग तीनों वां इधर वासे सारा चंद्र तीनों वां कैंडी सुपर सेंटर तीनों वां ये वाली एक एक टेन तीनों ने अपने अन्न बुलवां एक अन्य विशेष कार्डवाल तीनों एक अन्य एक अटे एक कट्टियट सुविशेषी वेच्च मृदुकांग भाविता करन एक कट्टिय बिल सिस्टम एक सदा बिलिंग सिस्टम एक कट्टियट पावच्चि करन्ने एक हेमोटम पोदु एकक नेमे हरिद बाने हदला दीन बिले गहला दीन वेनम अदाल कडे नम ईट पस्से बांडे विस्तर एहेम लैबिदिरा जटिन ताव विस्तर वैदिरा एक कट्टिय ऑफर्स वैदिरा लस्सन बिल क्रियेट वेनवा एतकोट मे सॉफ्टवेयर हदला दीन्ने एक एक्केनागे अवश्यतावय मत स्किल्स के ना मटे में हमें सॉफ्टवेयर कौन है मटे आपे बड़ोटी का मैनेज करेगा नॉने आपे स्टॉक बाला नॉने आपे मनोदन अलग पे ना आइटम तीन ये विक मटे सेल्स करेगा नॉने अपने ये वह हरी टक कैलकुलेट करेगा ना बोला सॉफ्टवेयर का हल दे ना आपे बिल में हमें नॉने के ला स्किल्स के ना फूड सिटी के ना मटे अरे अगर हॉपी का मटे पा या हॉपी करना बे मटे मटे में ये विधि हदल होने के ला की ना इट पास आप ही को ना मट हर दिन सॉफ्टवेयर पा मैं आप ये हॉपी करना बेन आप व्यापार मट में विधि हल दिन के लगी ना आप ही को सॉफ्टवेयर इंजीनियर कस्टम मट मेन मेहमे हदल दिने कस्टम इलेन विधि सॉफ्टवेयर हदल दिन वर्गे सॉफ्टवेयर अणीतेवा अभी ओने पोदे भावित करने अभी फोटोशॉप इट पास इलस्ट्रेटर एडोबी इलस्ट्रेटर इट पास कलर ड्रो इट पास वर्ड इट पास एक्सेल सॉफ्टवेयर ओण तरह तीनों एक सामान्य पावच करना एप्लीकेशन सॉफ्टवेयर अभी ओण तरह एप्लीकेशन सॉफ्टवेयर दाखिल तीनों को देखो मैंने एप्लीकेशन सॉफ्टवेयर हजार दिन एक बैठ करने में फोटोशॉप
අපිට මේකින් කරන්න පුළුවන් එක දෙයයිද? ඔයා හිතනවා දැන් මේ Photoshop වලින් අපිට logo design කරන්න පුළුවන්. හරි, තව එක්කෙනෙක් කියනවා නෑ සර් ඔගේ logo design විතර නෙමෙයි ඔගේ book cover හදන්නත් පුළුවන්. ඊළඟට තව එක්කෙනෙක් කියනවා සර් ඔගේ book cover නෙවෙයි tweet cover හදන්න පුළුවන්. ඊළඟට තව එක්කෙනෙක් කියනවා සර් ඔගේ PDF quality එකක් දාලා ඔගේ PDF එකක් එළියට ගන්න පුළුවන්. PDF view එකක් විදියට නැත්නම් animation එකක් විදියට අපිට ඔකෙන් හදන්න පුළුවන්. ඊළඟට තව එක්කෙනෙක් කියනවා සර් ඔගේ චූටි වීඩියෝ කැලේ edit කරන්න පුළුවන්. චූටි video edit කරන්න පුළුවන්. එහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා. ඊට පස්සේ මේක 3D models හදන්න පුළුවන්. 3D වස්තු හදන්න පුළුවන්. ඊට පස්සේ මේක ගත්තොත් තව අපිට color edit කරන්න පුළුවන්. color editing පුළුවන්. එතකොට මේක පේනවා ඇති. පුතේ මේකේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. හරිද? ඔය මන් ටිකක් කිව්වේ. ඊට පස්සේ අපිට ඕන නම් photo editing කරන්න පුළුවන්. ඒ කියන්නේ photo menu page එක. photo ගොඩක් එකතු කරලා තනි photo එකක් හදන්න පුළුවන්. लंका මේකට දානවා ක්‍රැක් එකක් ක්‍රැක් එකක් දාලා අපි හොර කොපියක් විදිහට අපි ඒක පාවිච්චි කරනවා වෙන කරන්න දෙයක් නෑ ළමයි අපි 120000ක් අවුරුද්දට මේ වගේ වලට ගෙවන්න කියන සොෆ්ට්වෙයාර් එකට අපි පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් විදිහට අපිට අවුරුද්දට ගෙවන්න වෙනවා 150000ක් විතර සොෆ්ට්වෙයාර් පැකේජ් එකට බලන්න පොඩ්ඩක් ගණන් හදලා ඔයා ගිහලා බලන්න පුළුවන් ඔය සයිට් වල මේ වල ගණන් කොහොමද කියලා අපි හැම එකක්ම පාවිච්චි කරන්නේ මොකද ක්‍රැක් කරලා හොර විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ එතකොට මෙන්න මේ සොෆ්ට්වෙයාර් සමහරක් වෙලාවට අපි ගන්නවා එක්කෙනෙක් ගන්නවා ලෝගෝ හදන්න විතරයි එයාගේ ජොබ් එක තමයි ලෝගෝ ඩිසයින්. එයා Photoshop මිලදී ගන්න මොකද්ද? සල්ලි දීලා එයා 120000ක් දීලා ගන්න එයා හදන්නේ ලෝගෝ. එයා ලෝගෝ හදලා සල්ලි හොයනවා. වෙන මොකුත් කරන්නේ නැහැ. එයා කරන්නේ ලෝගෝ හදනවා මිනිසුන්ට දෙනවා සල්ලි හොයනවා. ප්‍රශ්නයක් නැහැ නේ. එයා software එක ගන්නවා. එයා ලෝගෝ ඩිසයිනින් කරනවා. හැබැයි එයාට පුතේ මේ book cover හදන්න දෙන ඔප්ෂන් වැඩක් නැහැ. tweet cover හදන්න දෙන ඔප්ෂන් වැඩක් නැහැ. PDF animation, video editing, 3D models, ඊට පස්සේ color editing, ඊට පස්සේ photo manipulate කරන්න ඔය වගේ ඔප්ෂන් තව ගොඩාක් තියෙනවා මේකෙන් කරන්න පුළුවන් ඊට පස්සේ ස්කයිජේ අහසේ අහස වෙනස් කරන්න තියෙනවා ඊට පස්සේ අපිට බෑග්ග්‍රවුන්ඩ් ඉරේස් කරන්න ඔප්ෂන් තියෙනවා ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් බ්ලර් කරන්න තියෙනවා DSLR එකකින් ගෙවුවා වගේ අපිට ඔප්ෂන් ගොඩාක් ලැබිලා තියෙනවා එතකොට මේ එක සොෆ්ට්වෙයාර් එකක් හදලා දෙන්නේ එක යූසර් කෙනෙක්ට නෙමෙයි බාන් මේ වගේ සොෆ්ට්වෙයාර් එකක් හදලා දෙන්නේ මේ ඕන වැඩක් කරන්න පුළුවන් වෙන්නේ ඒතර එයාට කියන්න පුළුවන්ද සර් මේ මම මේකේ ලෝගෝ ඩිසයින් විතරයි කරන්නේ මම අනිත් පාර්ට් එකේ තියෙන මේ සමහරක් ටූල්ස් පාවිච්චි කරන්නේ නැහැ මට මේක අඩු කරලා දෙන්න එහෙම කියන්න බෑනේ අන්න ඕක තමයි කස්ටම් මේඩ් එකකයි මේ අපි මිලදී ගන්න normal application software එක අතර වෙනස. ඒ කියන්නේ මේවල අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තිබට ඔයාගේ අවශ්‍යතාවය මත සමහරක් ඒවා පාවිච්චි වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් word බලන්නකො. පුතේ world match කියන option එක අපිට තියෙනවා. අපි පාවිච්චි කරනවද? හරි දැන් මන්නම් පාවිච්චි කරනවා ඉස්කෝලේ වැඩවලට, මගේ පන්ති වල වැඩවලට, ඒ වගේ වැඩවලට පාවිච්චි කරනවා. දැන් පුතාලා පාවිච්චි කරනවද word තිබ්බ කියලා world match? නැහැ. ඒක පාට ඔයාට ලියුම් 100ක් 200ක් යන උමනාවක් නැහැ. ඒත් ඔයා සල්ලි දීලා ගන්න ඕන නම් පිටරට ජීවත් වෙනවා නම් ඔයාලට මර්ල් මේජ් ඔප්ෂන් එකක් ලැබෙනවා. ඔයාලට කියන්න පුළුවන් ද මට ඒක එපා. මං මේ ලියුම් කාඩවත් එහෙම යවන්නේ නැහැ. මට මොකටද එහෙම එකක් කියන්නේ. නෑ. ඔයා එහෙම කියන්න බෑ. මොකද මේව හදලා දෙන්නේ හැමෝටම පොදුයි. මම මේ කිව්ව කතාව තේරෙනවද? තේරු නැද්ද? මමයි තේරෙලා නැද්ද? කගේම සද්දයක් නැහැ. පොතේ තේරුණා යස් කියලා මැසේජ් එකද? තේරුණ නැද්ද මේ කිව්වේ? නිකන් කරකවල තැරිය වගේද? තේරුණා. අදීෂර විතරේ තේරලා තියෙනවා. අබවණික් දාලා තියෙනවා. හරි. තේරු නැත්නම් අහන්න පුළුවන් ආයි ප්‍රශ්නයක්. හරි. යගමු මුලින්ම යදෝ මෘදුකාංගය කියන්නේ මොකද්ද කියලා. පොතේ අලුත් ටොපික් එකකට යම්. යදෝ මෘදුකාංගය anu मृदुकांगय
පරිශීලකයාගේ විවිධ අවශ්‍යතා පරිශීලකයාගේ විවිධ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා පරිශීලකයාගේ විවිධ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග පරිශීලකයාගේ විවිධ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග යෙදුම් මෘදුකාංග ලෙස හැඳින්වේ එක්සැම්පල් කෙල්ල යන උදාහරණ උදාහරණ පුතේ එක කියලා නිය යන එක විනෝදාස්වාදයේ සඳහා හරිද එක කියලා දාලා ලියන්න එක කියලා දාලා විනෝදාස්වාදයේ විනෝදාස්වාදයේ සඳහා කියලා ලියලා ඉරි කැල්ලක් ගහලා ලියන්න පරිගණක ක්‍රීඩා විනෝදාස්වාදයේ සඳහා ඉරි කැල්ලක් ගහලා ලියන්න ඒ කියන්නේ අපි සාමාන්‍ය සතුරු වෙන්න පාවිච්චි කරනවා කියලා කියන්නේ සතුරුන් ඉන්න විනෝදාස්වාදයේ සඳහා පරිගණක ක්‍රීඩා ඊට පස්සේ ඒක දෙවෙනි එක දෙක web sarisarin eken antarjale sarisarin web sarisarin devini ka web sarisarin web sarisarin ilag gahala yanna web atarissu එකෙන් අපි web browsers කියලා කියන්නේ web browsers නැත්නම් අපි සිංහලෙන් කියනවා web atarissu සිංහල වචන පොඩ්ඩක් කැතයි මොනවද web browser තමයි අපි වැඩිපුරම පාවිච්චි කරන වචනේ ඒ වුණාට පුතේ සිංහල වචන මතක තියාගන්න web atarissu එක මොකක්ද කියලා අහුවොත් එමුවා ඒක මතක නැතුනොත් එහෙම වැඩක් නැති වෙනවා මොකද සිංහල medium paper එකේ සමහරක් වෙලාවට ඉංග්‍රීසි වචන දෙන්නෙම නැහැ හරිද එහෙම වුණොත් අමාරුයි වැටෙනවා අනිවාර්යෙන්ම සිංහල වචනේ මතක තියාගන්න ඊට පස්සේ තුන්වෙනි එක වදන් සැකසී පළවෙනි එක entertainment ඒ කියන්නේ මොදාස්වාදය දෙවෙනි එක suffering the web ඒ කියන්නේ web සැරිසැරි තුන්වෙනි එක වදන් සැකසී ඒ කියන්නේ documentation ඒ කියන්නේ අපි document එක ගැන සාමාන්‍ය මොනවද වදන් සැකසීම කියලා තමයි සිංහලෙන් කියන්නේ ඒකට ඉරක් ගහලා ලියන්න වදන් සැකසීමේ මෘදුකාංග word processing software ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් MS Word තුන්වෙනි එක වදන් සැකසීම ඉරි කැලක් ගහලා ලියන්න MS Word කියලා යන්න Microsoft Word software එක MS Word software MS Word මෘදුකාංගය ඉතිකැලක් ගහලා යන MS Word මෘදුකාංගය
MS Word මුතුකාංගය. MS Word මුතුකාංගය. मेहयम पद्धति वाल उपयोगिता यूटिलिटी सॉफ्टवेयर कथा यूटिलिटी सॉफ्टवेयर परगण के यूटिलिटी सॉफ्टवेयर මොකද්ද අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද අපි ඒක එහෙම දෙයක් කරන්න අපි ප්‍රයපිට ඉන්න පුළුවන් නේද කොණ්ඩේ වවාගෙන ඊට පස්සේ නියපොතු වවාගෙන සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මොන හොදන්න නැතුව දත්ම දෙන්න නැතුව ඉන්න පුළුවන්. ඇයි එහෙම ඉන්නේ නැතුව අපි මොන හොදලා එහෙම කරන්නේ මොකටද? නිකන් හිතන විදියට පිරිසිදු වෙන්න. ආ පිරිසිදු වෙන්න. ඔව් පිරිසිදු වුණාම අපිට මොකද වෙන්නේ? අපිටම සේවාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ශරීර ශෞර්‍ය නිරෝගීකම. ඔව් නිරෝගීකම ඇති වෙනවා. ඒ වගේ කියන්නේ අපිට අපිම කරගන්න සේවාවක් තමයි ඒක. කවුරක්වත් කරන්න ඕනේද gider බලෙන්? අපි කොහොම හිටියත් වැඩක් නැහැ වටේ මිනිසුන්ට ඒක වැඩක් නැහැ නේ ඒ මිනිසුන්ට අදාළ නැහැ හැබැයි අපි පිරිසිදු හිටියොත් ඒකෙන් සේවාව ලැබෙන්නේ අපිට අපේ තමයි සෞඛ්‍ය නිරෝගී වෙන්නේ හරිද ඒ වගේම පරිගණකයේ මේ යුටිලිටි සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ ඒක පරිගණකයේ වැඩ වලට උදව් වෙන්න පරිගණකයේ දත්ත ආරක්ෂා වෙන්න ඒ වගේ දේවල් වලට තමයි මෙන්න මේ යුටිලිටි සොෆ්ට්වෙයාර් කියන ඒවා භාවිතා වෙන්නේ හරි අපි චූටි නෝට් එකක් දාගමු මොනවද මේ यूटिलिटी सॉफ्टवेयर
ඒකටද ලියාගන්න මෙහෙම උපයෝගීතා මෘදුකාංගයක් යනු උපයෝගීතා මෘදුකාංගයක් යනු කියලා පුතේ ලියාගමු උපයෝගීතා මෘදුකාංගයක් යනු පරිගණකය 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 මෙහෙයුම් පද්ධතියට පරිගණකය මෙහෙයුම් පද්ධතියට පරිගණකය මෙහෙයුම් පද්ධතියට පරිගණකය මෙහෙයුම් පද්ධතියට සේවා සැපීම සඳහා පරිගණකය මෙහෙයුම් පද්ධතියට සේවා සැපීම සඳහා පරිගණකය මෙහෙයුම් පද්ධතියට සේවා සැපීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග නිර්මාණය කර ඇති මෘදුකාංග පරිගණකය මෙහෙයුම් පද්ධතියට සේවා සැපීම සඳහා නිර්මාණය කර ඇති මෘදුකාංග නිර්මාණය කර ඇති මෘදුකාංග උපයෝගීතා මෘදුකාංග ලෙස හඳුන්වයි 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 උදාහරණ කියලා පළවෙනි එක ලියමු අපි කින්ගේ ගැන සාකච්ඡා කරගෙන යමු පළවෙනි උදාහරණය රැඳ උම් පෝරුව අපි එකට කියනවා ක්ලිප් බෝඩ් කියලා ක්ලිප් බෝඩ් රැඳ උම් පෝරුව මං කිව්වා ඉතින් ඉස්සෙල්ලා මං කියලා දෙන්නම් අර කොපි කරද්දි වෙන දේ කියලා රැඳ උම් පෝරුව කියන්නේ මෙන්න මේකට පුතේ හරිද ඔන්න අපි යුටිලිටි සොෆ්ට්වෙයාර් වල පළවෙනි එක ගැන දැන් මේ කතා කරන්නේ පළවෙනි එක තමයි ක්ලිප් බෝඩ් කියන එක රැඳවුම් පෝරුව ඒ කියන්නේ පුතේ අපි වෙබ් අඩවියක ඉන්නවා කියලා දැන් ඔයා වෙබ් බ්‍රවුසර් එකක් යූස් කරනවා වෙබ් බ්‍රවුසර් එකක් ඔයා වෙබ් බ්‍රවුසර් එකෙන් ගිහලා තියෙන කොහෙද ලංකාදීපට මම ලංකාදීප පත්තරේ ඔයා බලන්න ගිහලා තියෙනවා ලංකාදීප.org එකට ඔයා ගිහලා තියෙනවා ලංකාදීප පත්තරේ මොකක් හරි නිවුස් එකක් තියෙනවා හරිද ඊට පස්සේ ඔයා ඒ කම්පියුටර් එකේම ඔයා ඕපන් කරන් ඉන්නවා මොකක් හරි word processing software එකක් අපි උදාහරණයක් ඉදලා ගමු MS Word කියන එක මොකක්ද හරි මෙතන මොකක් හරි word processing software එක වදන් සැකසුම් මෘදුකාංගයක් ඔයා විවෘත කරන් ඉන්නවා හරිද web browser එක අපි උදාහරණයක් ගමු අපි opera ඔන්න ඔයා opera කියන web browser එක තමයි ඔයා ඔන් කරන් ඉන්නේ මෙතනින් ඔයා ඔන් කරන් ඉන්නවා word කියන එක හරි මට කියන්න මෙන්න මේ ෆයිල් ටික ඔයා select කරලා copy කරලා ඒක මම paste කරනවා මෙතනට paste කරගමං මේ ටික එකපාරට paste වෙයිද word document එකට ඔව්ද නැද්ද ඔයා web browser එකේ ලංකා පත්තරේ තියෙන ඒව ටිකක් කරා මෙතන paste කරනවා copy වෙයිද නැද්ද ඔන්න නැහැ කියලා කියනවා විහිඟි කියනවා තව කවුද උත්තර හරි ඉක්මනට chat එකට දාන්න ඔව්ද නැද්ද ඉක්මනට එක දාන්න ඔයා web browser එකේ තියෙන අකුරු ටිකක් අරගෙන copy කරලා ඒක paste කරනවා word වලට වෙනව නම් yes නැත්නම් no ඉක්මනට දාන්න chat එකට දාන්න ඩකල් දාන්න උත්තර දාන්න ළමයි ඉක්මන ඔව්ද නැද්ද කම්මැලි ළමයි ටිකක් ඉන්නේ මම උත්තර දෙන්න අනිත් අය උත්තර දෙන්නේ නැහැ වරදී කියලා. එහෙන් බය වෙන්න බලමු වැරදුනට කමන්නේ උත්තර දෙන්න. හරි. නා එක්කෙනා උත්තර දුන්නේ අනිත් අය. සර් වෙනවා. වෙනවා. ඔව්. වෙනවා කියලා කියනවා. ඔව් පුතේ වෙනවා. හරිද? ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් දෙකම රන් වෙන්නේ කාගේ උඩද? මෙහෙයුම් පද්ධතිය මත.
OS එකට තමයි මේ කට්ටිය රන් වෙන්නේ මේ software එක වැඩ කරන්නේ කාගේද OS එක මත OS තමයි මේ දෙන්නව පාලනය කරන්නේ පුතේ ඉස්සර අපිට තිබ්බා ප්‍රශ්නයක් හරිද ඉස්සර මෙහෙයුම් පද්ධති වලට තිබ්බ ප්‍රශ්නේ තමයි මෙන්න මෙහෙම copy කරාට පස්සේ එයාට paste කරන්න විදියක් තිබ්බේ නැහැ එතකොට ඒකට option එකක් විදියට අපි පාවිච්චි කරා වෙනම software එකක් ඒ software එකට තමයි ඒක copy වෙන්නේ අපි මොකක් හරි copy කරගම වෙනම software එකක් තියෙනවා clipboard software එකක් තිබ්බා ඒ software එකට copy වෙලා ඊට පස්සේ ඒ software එකෙන් තමයි අපි ගිහිල්ලා paste කරේ හරිද ඉස්සර වැඩ කරේ කොහොමද හැබැයි දැන් ওই ක්‍රමේ වෙනස් වුණා ওই ක්‍රමේ නිකන් OS එකට හරිය නැහැ නේ ඔය OS හදන්නේ ප්‍රසිද්ධම සමාගමක් Microsoft සමාගමනේ ලෝක ප්‍රසිද්ධම සමාගම නිකන් only Microsoft සමාගම අයියෝ උඹලට මොකද්ද එහා පැත්තෙන් copy කරලා ගන්න ෆයිල් එකක් අනිත් පැත්තට paste කරන්න බැහැ කියන එක ඒකට ඉත පොඩ්ඩක් වැඩේ only නේ ඔන්න ඕකට පිළියමක් විදියට මේ කට්ටිය හැදුව මොකද්ද OS එකේම තියෙනවා clipboard කියලා utility software එකක් අපේ clipboard එක දිනනවා clipboard එක හරිද මේ clipboard එක හරහා වෙන්නේ ඔයා මොකක් හරි copy කරගමං ඒ copy කරපු ෆයිල් ටික OS එකට ඇවිල්ලා OS එක හරහා නේද clipboard එකට ලබා දෙනවා ඊට පස්සේ ඔයා මෙතනින් paste කරගමං මෙන්න මේ clipboard එකේ තියෙන ෆයිල් ටික මෙතන ගිහිල්ලා paste වීම සිද්ධ වෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ word එකේ අපි ලංකාදීපයේ තිබ්බ අකුරු ටික මෙතනට paste කරන්න පුළුවන් ඒක අපිට ලබා දෙන්න තියෙන කවුද මෙන්න මේ clipboard කියන ප්‍රයෝගිතා මුදුකාංගය හරහා තමයි අපිට ඒ දේ ලබා දීලා තියෙන්නේ ඔන්න ඔහම තමයි වෙන්නේ දැන් පුතාලා දැකලා ඇති අපේ හෙලකුරු නැත්තම් Google keyboard එක නැත්තම් flash keyboard එක ඒකෙත් තියෙනවා clipboard කියලා option එකක් clipboard කියලා දාලා තියෙනවා ඔයගේ phone එකේ දැකලා නැත්තම් බලන්න phone එක අරගෙන හෙලකුරු වගේ දාගන්නකෝ එච්චර ඕනේ හෙලකුරු හෙලකුරු දාන් ඉන්නවනේ ගොඩක් අය සිංහලෙන් type ගන්න මොනවා හරි ඔයා තැනක කොහේ හරි තියෙන වාක්‍යයක තැනක් select කරලා copy කරන්න ආයි තැන තව පේලියක් select කරලා copy කරන්න තැනින් තැන පේලි දෙක තුනක් copy කර කර යන්න ඔයා copy දෙන්න ඊට පස්සේ ඕකේ තියෙනවා clipboard කියලා තැනක් ඒක උඩ click කරලා බලන්න හරිද clipboard එක උඩ click කරාට පස්සේ ඔයාලට පේනවා copy කරපු ඒවා පේලියෙන් පේලිය ඔයා පළවෙනිට තොල්ල දින්න එක දෙක මේක තුන මේක හතර මේක පහ මේක එතකොට computer එක නම් පුළුවන් එකපාර එක දෙයයි copy කරලා තියාගන්න computer ආයි පාරක් copy කරොත් ඒ තියෙන එක මැකිලා තමයි ඊළඟට copy වෙන්නේ හැබැයි phone වලට ඒක තව දීමු කරලා දාලා දිනවා phone එකේ මොකද්ද පේලියෙන් පේලිය ඔය copy කරගන්න ඒවා වෙනම clipboard එකකට copy වෙලා දිනවා අපිට තෝරගන්න පුළුවන් අපි paste කරන්නේ පළවෙනියට select කරගත්ත එකද දෙවෙනියට select කරගත්ත එකද තුන්වෙනියටද හතරවෙනියටද මොකද්ද select කරගත්තේ කියලා අපිට තෝරන්න option එකක් ලැබිලා තිනවා phone වල ඒ කියන්නේ මේ clipboard එක තව දිනු කරලා phone වල පාවිච්චි වෙනවා ළමයි මේ කිව්ව දේ පැහැදිලිද තේරුණාද පුතේ බාන ඔව් පුතේ ඔකට උත්තරයක් දෙන්න හරියට තේරුණාද නැද්ද කියලා මොකද බාන පුතේ අනික පන්දේට ගිහින් මේ පාඩම් මෙච්චර ඇදගෙන කියලා දෙනවද කියලා. ඒ කියන්නේ දැන් මම මේ ඔය කට්ටියට දැන් සාමාන්‍ය ගුරුවරයෙක් වුණා පුතේ මේක අත්දැකීමක් තියෙන එපයි clipboard පාවිච්චි කරලා දෙන්නත් ඕනේ. මොකද්ද clipboard එකේ වෙන්නේ කියලා දැනගන්නත් ඕනේ. බාන මෙහෙම කියලා දෙනවද කියලා මම නිකන් කියනකොට මේ පාඩමට ගිහිල්ලා බාන වෙන කාගෙන් කියලා කෙනෙක්. ඒකෙන් පුතේ හැමෝටම ආපු අත්දැකීම පාඩමට ගලපන්න බෑනේ. ඒකින්ද පොඩ්ඩක් මට ඔයගොල්ලන්ට කියනොත් මහන්සියලා කරන එකේ උත්තරයක් හරි ලබා දෙන්න හරිද මම මං මෙච්චර මහන්සියෙන් එක නැත්තම් ප්‍රතිඵලයක් නැතිනවා ළමයි පාඩම් කරලා නැතුව නිකන් කම්මැලි කම යහන් ඉන්නවද දන්නේ නැහැ නැත්තම් නිදි දාන්නේ නැහැ ඔය කට්ටියගේ හිඳ chat එකෙන් හරි උත්තර දෙන්න එතකොට තමයි මට ඔය කට්ටියගේ reaction එක බලා ගන්න පුළුවන් කොහොමද පාඩම තේරුම් අරන් දින්නේ නැද්ද කියලා හරිද ඉක්මනට දාගන්න මේක clipboard එක අගල් මේක අඳගන්න
පුතේ තව පොතේ තියෙනවා වැදගත් Utility software ටික මම ඒව ගැන චුට්ටක් කියන්නම් ඊට පස්සේ අපි ලියාගමු උපස්ත මෘදුකාංග උපස්ත මෘදුකාංග බෑකප් software මොනවද මේ බෑකප් එකක් කියන්නේ කියලා අපි ලියාගමු උපස්ත මෘදුකාංග උපස්ත බෑකප් කියලා කියන්නේ අපි उपस्थ मृदुकांग बैकअप बैकअप सॉफ्टवेयर उपस्थ मृदुकांग ईलंग यूटिलिटी सॉफ्टवेयर अभी कथा कराने बैकअप कथा करा अभी कथा कर मैं अभी पहले नहीं करने कथा करी मैं देवी नहीं उपस्थ मृदुकांग हार्ड डिस्क दिन मैं फोटो ठीक है हेब एक पार वोट मोहर प्रश्न हेकुनो वाक हार्ड एक पार्ट पिछी लागो ना हार्ड डेग कवर वर्कम करो ना गिनी कर मनो मोहर ये प्रश्न तौर रूटी का विना सुनो वैरस ना गंगोत रोक अटवेला उपांग सऊत्ला मनोहर मे फोटो ने तीन अनेक नवत्न मैं अभी मैंने मे बैकअप की भावी बैकअप की मैंने मे के කොපි එකක් ලබා ගන්නවා තව උපස්ථායක් ලබා ගන්නවා කොපි එකක් ඒක ඔයාගේ තව එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකකට දාන්න පුළුවන් නැත්නම් අපිට දා ගන්න පුළුවන් පෙන් ඩ්‍රයිව් එකකට දාන්න පුළුවන් එහෙම නැත්නම් CD එකකට DVD එකකට Blu-ray එකකට දා ගන්න පුළුවන් අපිට CD DVD Blu-ray එකකට ඊට පස්සේ මේක නැත්නම් අර මං කිව්වා වගේ වලාකුළු පරිගණක කියන එක cloud computing අපිට ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් Dropbox කියලා තියෙනවා ඊට පස්සේ Google Google ලගේ Google Drive තියෙනවා ඔය වගේ තැනක අපි මේ ෆයිල් එක දාලා අපිට ආරක්ෂිතව තියාගන්න පුළුවන් ඔන්න ඔකට තමයි අපි කියන්නේ උපස්ත තබා ගැනීම මෘදුකාංග කියලා අපි ඒකට චූටි නෝට් එකක් දාගමු ඒකටද නෝට් එක ලියාගන්න මේ විදිහට මම පොඩ්ඩක් බලව දෙන්නම් බලමු අපි මේක මොකක්ද කියන්නේ කියලා ගොනු පිටපත් කිරීම සඳහා දෙඩ දෙටි වල උපස්ත තබා ගැනීම ඒක වැඩක් නෑ හරි මෙහෙම ලියාගන්න परिगणकेको वेनत् स्थाने कति वटिना दत्त
ආරක්ෂිතව ආරක්ෂිතව තබා ගැනීම සඳහා ආරක්ෂිතව තබා ගැනීම සඳහා ආරක්ෂිතව තබා ගැනීම සඳහා දත්ත උපස්ත මෘදුකාංග දත්ත උපස්ත මෘදුකාංග බෑකප් සොෆ්ට්වෙයාර් data backup software දත්ත උපස්ත මෘදුකාංග භාවිතා කරයි දත්ත උපස්ත මෘදුකාංග භාවිතා කරයි එමගින් දත්ත ගොනුවක එමගින් දත්ත ගොනුවක එමගින් දත්ත ගොනුවක එමගින් දත්ත ගොනුවක එක සමාන දත්ත ගොනුවක එක සමාන දත්ත ගොනුවක එක සමාන පිටපත් එක සමාන පිටපත් සමාන පිටපත් පෑන් දාවකයකට අපි කියනවා pen drive එක කියලා නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා තව flash drive කියලා පෑන් දාවකයකට බාහිර රුඩ තැටියකට external hard disk එකකට බාහිර රුඩ තැටියකට කමාවක් දාලා අංකිත තැටියකට හෝ බහුවිධ තැටියකට අංකිත තැටියකට බහුවිධ තැටියකට අයි කමාවක් දාලා බ්ලූරේ තැටියකට හෝ අංකිත තැටියකට බහුවිධ තැටියකට හෝ කමාවක් දාලා බ්ලූරේ තැටියකට ඒ කියන්නේ CD එකකට DVD එකකට Blu-ray එකකට හෝ වලාකුළු සේවාදායකයක cloud computer එකක වලාකුළු සේවාදායකයක cloud සේවයකට වලාකුළු සේවාදායකයක උපස්තයක් ලෙස වලාකුළු සේවාදායකයක උපස්තයක් ලෙස සපොඩයි කියන්නේ පොඩින් පුතේ මං හිතලා කියන්නේ තපර දෙන්න මං කොතනද කිව්වේ ඔයාලා කොතනද ලියන්න බැරුණේ සාන්තිව ටික මොකද්ද? CD DVD Blu-ray කතාව ලිව්වද? ඔව් සර්. ඔව් CD එක DVD එක Blu-ray එක හෝ වලාකුළු සේවාදායකයක ඒ කියන්නේ cloud සේවයකට අර මං කිව්වේ Google Drive ඒ වගේ තියෙන වලාකුළු සේවාදායකයක උපස්තයක් ලෙස තැම්පත් කළ හැකිය 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 ඊළඟ එක අලුත් මාතෘකාව ලියා ගන්න ප්‍රතිවෛරස මෘදුකාංග කියන්නේ මේ යුටිලිටි සොෆ්ට්වෙයාර් එකක් ප්‍රතිවෛරස මෘදුකාංග උපයෝගීතා මෘදුකාංගය තමයි මේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් කියන්නේ ප්‍රතිවෛරස මෘදුකාංග ඊළඟ උදාහරණය ප්‍රතිවෛරස මෘදුකාංග antivirus software antivirus ඔය anti කියන පුතේ අර හැපෙත් එකේ දර anti එහෙම නෙමෙයි මේ anti antivirus software
ඒ ආන්ටි මේ ඇන්ටි ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයා හරි ඇන්ටි වෛරස් සොෆ්ට්වෙයා එකකින් ගෙන්නේ මෙන්න මේ වගේ දෙයක් සරලව කිව්වා හරිද මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම් මේවා අපි හැමෝම දන්න දේවල් නොදන්න දේවල් නෙමෙයි ඒකට මම නැවත පාරක් කියන්න දැන් මේක කෙනෙක් හිටියොත් කියලා හිතලා දැන් මම මෙච්චර පැහැදිලි කරන්නේ හරිද ඔන්න අපේ කම්පියුටර් එකට Windows එහෙම දාලා දෙද්දී සාමාන්‍ය ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එකක් අපිට හම්බෙනවා සාමාන්‍යයෙන් දැන් මම පාවිච්චි කරන්නේ අවුරුදු ගාණක් ඉඳන් මම Windows Defender කියන එක Windows වලින්ම හම්බෙන එක තමයි මම පාවිච්චි කරන්නේ ඒක හරියට අප්ඩේට් කරන් පාවිච්චි කරනවා එහෙනම් වෛරස් වලින් නම් මට ඇටැක් එකක් ඇවිල්ලා නැහැ ප්‍රශ්නයක් වෙලා නැහැ මේ වෙනකම් හරිද දැන් ওই කට පන්ති වල මෙහෙම කියවල මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද නැහැ ඕනෝට එන්නේ කයි ගන්න කි නෑ නෑ එහෙම වෙන්නේ නැහැ හරිද ඒ කියන්නේ පුතේ අපි ඩිෆෙන්ඩර් එක උනත් හරියට අප්ඩේට් කරලා පාවිච්චි කරනවා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ඩිෆෙන්ඩර් එක ලබා දෙලා තින්නේ Microsoft original Windows ගන්න අයට ඔප්ෂන් එකක් විදිහට ඒකට ටික ආරක්ෂාවට දීලා දෙන උපාය මාර්ගයක් ඒ කියන්නේ යුටිලිටි සොෆ්ට්වෙයාර් තමයි ඩිෆෙන්ඩර් කියලා කියන්නේ අපිට ඔව් කියන පුතේ හරි මම හිතන්නේ වැඩදිලා මයික් එක ඔන් වෙලා අවශ්‍ය නැති හරි එතකොට පුතේ අපි ඩිෆෙන්ඩර් වෙන්න පුළුවන් ආවර්ස්ට් ඇවේරා AVG නෝටන් ඔය වගේ වෛරස් කාඩ් තියෙන අපිට සල්ලි දීලා සහ ෆ්‍රී ගන්න පුළුවන් ඒවා තියෙන ඕන තරම් හරි ඔව් කියන පුතේ අද සාර හවස 3ට තිබ්බ ක්ලාසේ තිබ්බද සර් ඔව් පුතේ ඒකත් තිබ්බද පුතා 3ට දෙන්නේ අද 3ේ ක්ලාස් එකට දෙන්නේ වෙනද ඔව් සර් මම සාමාන්‍යයෙන් 3ට එන්නේ සර් මේ අද මේ පොඩි වැඩක් ඉඳ 6ට ආවේ හරි ඒක ප්‍රශ්නයක් නැහැ පුතේ කැමති වෙලාවක එන්න හරි එතකොට මෙන්න මේ දෙකේ අතර වෙනස සෝරි මම මේ කී කීටියේ ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් ගැන හරිද එතකොට පුතේක ෆ්‍රී එකක් හරි හම්බෙච්ච එකක් හරි කොහොම හරි ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් එක අපි හරියට අප්ඩේට් කරන් යන්න ඕනේ ඒ කියන්නේ අපි ගද්දිම අපි මොකක් හරි ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් දැම්ම කියලා දැන් නෝනවා ආවස් කියන එක දැම්මා එතකොට ආවස් කියන සොෆ්ට්වෙයාර් එක ගත්තම මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙනවා වෛරස් ලිස්ට් එකක් හරිද එයා අවුරුදු ගාණක් තිස්සේ එයා හඳුනාගත්ත වෛරස් ලිස්ට් එකක් තියෙනවා දැන් ආවස් එක හදපු දවසේ ඉඳන් එයා දන්න වෛරස් ලිස්ට් එකක් එයා ළඟ තියෙනවා. හිතන්න වෛරස් වර්ග තියෙනවා 1,01,000ක් තියෙනවන වෛරස් ලිස්ට් එකක් එයා ළඟ. හරිද? වෛරස් වර්ග ලක්ෂයයි තව 100යි තියෙනවා. 1,100ක් තියෙනවා. හරිද? ඔයා ගත්ත දවසේ ඉඳන් ඔයා අවුරුද්දක් විතර 1 year පාවිච්චි කරනවා. මේක අප්ඩේට්වත් කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් මොනවත් කරන්ට් කරන්නේ නැහැ. නිකම්ම නිකම් පාවිච්චි කරනවා. හරිද? එතන ඔයාගේ අවුරුද්දක් ගියාට පස්සෙත් ඔයාගේ ළඟ වෛරස් වර්ග වී තියෙන්නේ 1100යි. ඔන්න ආවස් සමාගම ඉන්නවා මෙතන. හරිද? ඒ කට්ටිය ලිස්ට් එක නිතරම අප්ඩේට් කරනවා. ඒ කට්ටිය අලුතෙන් වෛරස් ආවට පස්සේ ඒකට ප්‍රති වෛරස මේ තියෙන්නේ වෛරස් එකත් එක්ක වෛරස් වර්ගයේ සහ ඒ වෛරස් එකට ගන්න පුළුවන් ප්‍රති වෛරස තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කට්ටිය හදනවා ලිස්ට් එක ප්‍රති වෛරස ලිස්ට් එකක් හදනවා මෙහෙම. වෛරස් වලට ගැලපෙන ප්‍රති වෛරස. එතකොට ඒ කට්ටියගේ අවුරුද්දකට පස්සේ ඒ කට්ටියගේ ලිස්ට් එකේ තියෙනවා 1,10,200ක් නැත්නම් අපි අරකට ගන්න පුළුවන් ආසන්න අගයක් ගමු 1,05,100ක්ම ගමු හරි 1,05,100ක් තියෙනවා අලුතෙන් හදපු වෛරස් වර්ගات එක්ක ඔක්කොම බලන්න මේ දෙක අතර ඩිෆරන්ස් එකක් තියෙනවා වෙනසක් තියෙනවා මේක 1,00,000යි 1,100යි තියෙන්නේ මේකේ 1,05,100ක් තියෙනවා ඒක උඩ 5000ක වෙනසක් තියෙනවා ගැප් එකක් තියෙනවා 5000ක ඒ කියන්නේ මෙයාගේ ලිස්ට් එකේ වෛරස් වර්ග 5000ක් නැහැ හැබැයි මෙන්න මේ ලක්ෂය ඇතුළේ තියෙන වෛරස් වර්ග ඕන එකක් මෙයාට විනාශ කරලා දාන්න පුළුවන් පරිගණකයට එන්න දෙන්නේ නැතුව ඉන්න මේ ලක්ෂය ඇතුළේ තියෙන වෛරසයන් නම් අපි පරිගණකයට එන්න බලපු ගමන් අපිට එනවා වෛරස් කාටේ මැසේජ් එකක් මේක වෛරසයක් මේක ඩිලීට් කරනවා කියලා එනවා මැසේජ් එකක් හැබැයි මෙන්න මේ අලුතෙන් මෙයා 5000ක් හොයාගෙන තියෙනවා. මේ ලිස්ට් එක මෙයා ළඟ නැහැ. මෙන්න මේ වෛරස් එකක් ඔයාගේ පරිගණකයට එන්න බලනවා. ඔයාගේ වෛරස් කාඩ් එක අවුලන්නේ නැහැ. ආ එන්න එන්න කියලා ගන්නවා ඇතුළට. කවුද ගන්නෙ? වෛරස්. ඔයාගේ පරිගණකේ දන්නේ මේ වෛරස් කියලා. හැබැයි ඔයා මේක පරිගණකේ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරලා මෙන්න මේ වෛරස් කාඩ් එක අප්ඩේට් කරොත් මෙන්න මේ 5000ේ ලිස්ට් එකත් ඔයාගේ වෛරස් කාඩ් එකට ඇතුළත් වෙනවා. එතන ඔයාගේ වෛරස් කාඩ් එකේ 1,05,000ක් තියෙනවා. එතන මේ 5000 ඇතුළේ වෛරසයක් ඔයාට එන්න ගියොත් ඔයාගේ කම්පියුටරේ එන්න දෙනවද? නැහැ. එන්න දෙන්නේ නැහැ. ආ ඔයා මේ වෛරසයන් එහෙම එන්න පුළුවන් අපේ ගැදුරට එන්න එපා කියලා එයාව එලවල දානවා නැත්නම් විනාශ කරලා දානවා ඒකයි අපි කියන්නේ නිතරම
අප්ඩේට් කරන්න යාවත් කාලීන කරන්න කියන්නේ එකයි අලුතෙන් අලුතෙන් හොයාගන්න වෛරස් ඒවට ප්‍රතිවෛරස අපි ළඟ තියෙන්න ඕනේ ඒවා ඉන්නේ නැති වෙන්න පළවා හරින්න දැන් ඔය කොවිඩ් වලටත් කරන්න එකනේ ඒ වෛරසයට විරුද්ධව අපි ඇඟේ ඇතුලේ ප්‍රතිශක්තිකරණයක් හදනවා ප්‍රතිවෛරස ඒ කියන්නේ මේ වගේ දෙයක් තමයි ඉතන తాවකාලිකව සිද්ධ කරන්නේ හැබැයි මේ කිව්ව කතාව තේරෙනවද පැහැදිලිද අයි කියන්න ඕනේද නැහැ නේද සම්ස්ත තේරෙනවා හරි ඒකට දීපු දේ නෝට් එකක් දාන්න ප්‍රතිවෛරස මෘදුකාංග තුරු නෝට් එක ලියා ගන්න පරිගණකයකට හානි ඇතිවිය හැකි පරිගණකයකට හානි ඇතිවිය හැකි අහිතකර මෘදුකාංග වලින් අහිතකර මෘදුකාංග වලින් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතා කරයි ඊට පස්සේ ඊළඟ යුටිලිටි සොෆ්ට්වෙයාර් එක ලියන්න ඊළඟ උදාහරණය කාර්ය කළමනාකරු පොතේ මේ පන්තිය දෙක කරේ මම ඉස්සල්ලා කෙත් කරා දැන් මට මතක නැහැ මේක කරාද කියලා. කරේ නැහැ නේද? අපි කාර්ය කළමනා කරමු නේද? පොතේ මට ටක් ගාලා කියන්නේ අපි කාර්ය කළමනා කරගෙන මම කියලා දුන්නද? නැහැ නේද? තමයි. නැහැ නේද? හරි මට ඒක දැන් ඉස්සල්ලා කිව්ව මතකයි ආවේ මම එකයි වැඩි කල්පනා කරලා ටක් ගාලා කියලා දුන්නද කියලා. කාර්ය කළමනා කරමු. ටාස්ක් මැනේජර් කියලා හැමෝම දන්න කෙනෙක් මේ ටාස්ක් මැනේජර් කාර්ය කළමනා කරු තමයි දැන් අපි මේ මාසෙට අදාළ මුදල් අපි ඊළඟ සතියේ වෙන්න කලින් ඔය කටට ගෙවන්න වෙනවා අපි අලුත් ගෲප් එක හදනවා ඊළඟ සතියේ ඉඳන් පබාරයකට දෙන්න පුළුවන් ඒ වගේම අර කලින් විදියටම තමයි යන්නේ අපේ ගාස්තු ඒ ගානම තමයි යන්නේ මාසෙට රුපියල් 800යි යන්නේ ඔයාලට පුළුවන් අර ඩීටේල්ස් තියෙනවනේ ඇති මම ආයි පාරක් දාන්න දාලා රිසිට් එක මගේ නම්බර් එකට එවන්න කලින් වගේම අලුත් ගෲප් එක ඒතර හැදෙනවා අලුත් මාසෙට අදාළව සති තුනෙන් තමයි අපි ගෲප් එකේ කාලය අවසන් වෙන්නේ සර් ඔව් කියන්න පුතේ සර් අපිට ටියුට් හම්බුනේ නැහැ නේද අපි සර් මේ දුර ඉන්නේ සර් පුරු නැහැ කලින් පුතේ මං කිව්වේ අර වර්ඩ් වලටයි පවර් පොයින්ට් වලටයි සහ එක්සෙල් වලට අදාළ මං ටියුට් එකක් හදන් එනවා ඒ තුනම එකට ප්‍රින්ට් කරලා එවන්න
තාම එක හදන් යන ගමන් print කර ගමන් අනිවාර්යයෙන්ම එවනවා address දාලා දෙන්න පුතේ ඒක අනිවාර්යයෙන්ම දෙනවා හරිද පාඩම් ටික දැනට මෙහෙම යනවා ඒක මං කිව්වේ short note tube එකක් දෙන්න ඔකට විභාගයට බලන්න තව විභාගයට හල් තියෙනවනේ අදසියක් නේ අපි පාඩම් ටික කරන් යන ගමන් මං ඒ tube එක අනිවාර්යයෙන්ම හදලා දෙනවා හරිද ඉක්මනට පුළුවන් ඉක්මනට ඒක හදලා එවනවා short note ටිකක් තියෙන්නේ වැදගත් කවුන්ට් එක දාලා හදලා දෙන්නේ tube එක හදන් යන ගමන් තාම अरे मैं स्क्रीन शेयर करना अरे अभी टास्क मैनेजर के अंदर मैंने मेतन तीन मे बन अभी राइट क्लिक कर ला टास्क बाय टास्क मैनेजर के लिए तीन හරිද මෙන්න මේකට තමයි අපි task manager කියලා කියන්නේ task manager එක ගත්තම ඒකේ අපි පෙන්නනවා අපි මේ වෙලාවේ process වෙන software ටික මේ වෙලාවේ දැන් මොනවද වැඩ කරන්නේ software ඒවා මේ run වෙන ඒවා පෙන්නනවා මේ අපේ CPU එක ඒ කියන්නේ අපේ control central processing unit එක මධ්‍යසකසුම් මේකකය මේ වෙද්දි 100ට කොච්චර ප්‍රමාණයක් වැඩ කරනවද ඒ කියන්නේ අපි process කොච්චර වෙනවද සාමාන්‍ය අපි सूम क्लास गुडाट रन वेपुते मगे सूम रनो मिथन इवगेम ब्रोइट कैम के दीलती रनो ये प्रोसेस दिख पुडा हई प्रोसेस दिख मैं वेगरना इक मे सीएट असूप हकनी सामोल वेडक्रति गुडाक सीएट विस विसीपी मट मैंने सूम मीटी ओण पारगन गुडाक वेडकरण प्रमाण सीपी मुखद प्रश्न के हिता लुक कैपासीटी का सूम एक रन इतने मे अने सॉफ्टवेयर वर्ल्ड पेन अभी सी एट दिखाई सी एट हतर बिंदु गाँव रन इतम सुल प्रमाण अभी टास्क रहा इतकोट मे मेमरी मेमरी तपे पावचे प्रमाण अदाल विस्तर सीएल देवल पेन्नो कहमद मेमरी मन सॉफ्टवेयर वर्ल्ड दिखा दी गेट अम तरह मिथन डिस्कर पावचन नैटवर्क अपे जीपी विस्तर पेन पावचन एक बड़ा पुल पर्फॉमस अपे कंप्यूटर दिन रैम मेक सीपी इट पास हार्ड डिस्क वर्ग देखाकतीनो ये देख इट पास अपे जीपी देखाकतीनो इवगन विस्तर अपेट मे विद्य पेनो मगे सीपी सीपी क्लिक करो मे वे सीपी बेडकर पेनो कहमद वेडकर प्रोसेस की अक्न ट्रेड्स की बेडकरना हेडल की अक्तीनो जैसे अप टाइम पेनना प्रोसेस वैडी तब हेतु मगे मे अप टाइम वैडी एपे पार करते हैं ऑफ कल ऑन कल रीस्टार्ट आपने दस हताई पैदल हाई विना पणस अटाक इक दिखा लपेक वेड ऑफ इतना दवास इकट वेड करना इतना मेपे अरे इलेक्ट्रॉनिक डिवाइस प्रश्न ऑफ करें इक दिखे वेडर पुलवा सामान्य मैं ऑफ करें मैं तरह इधर पेन दवास हताक दिन इक दिखा उन्न के तिबिला तीन इधर मेके तीन प्रोसेस लॉजिकल प्रोसेस की अतिनोद कोर्स की अतिनोद विस्तरा पेनो इतना मेतन पेनो आप रैम मेक की अक्तिनो एट जीबी तीनों इट वासे मे बिलावे तुना दशम पहाई जीबी तब फ्री तीनो के पेनो अवेलेबल इतने मेतन यहाँ पे पेनो इट वासे हार्ड डिस्क एस एस बी अक्तिनो इक जीबी का पेनो जीबी दिशी विसी हतर स्पेस अतिनो के पेनो एस एस बी इट वासे मेतन पेनो तब डिस्क ई एफ जी एच के मे नॉर्मल साठ हार्ड तीन तब वन टीबी एके विस्तर मिथन पेन वन टीबी साठ हार्ड विस्तर इट वाज एथरनेट एथरनेट की आने इंटरनेट संबंध कल दिन आरजे 45 केबल संबंध कल दिन मे बिल अवे इंटरनेट इतना एके सेंडिंग स्पीड रिसीव स्पीड मिथन काउंट एक पेनो इट वाज जीपीयू जीपीयू की आने ग्राफिकल प्रोसेसिंग यूनिट अभी गेम का इट पास 3D मॉडल्स वगे हद्दीन मे जीपीयू की इतने जीपी का हरापेट पेन मेवीलावे जीपी को यूज इट अम तरह अपे जीपी की तीनोद पेन इंटेल आर एचडी ग्राफिक पेनो इक इंटेल की अने अपे मदर बोर्ड हदब समागम विसिंग अभी ऑन बोर्ड दी तीनों जीपी का अब जीपी वर्ग देखा कंपेन प्रधान विषय अभी इक बोर्ड की पास चिपैक विदिरेनो अनी अब विनम जीपी कार्ड विदर संबंध करना इतने एक मगे तीनों में जीपीयू चिप तीनों के लिए मदर बोर्ड एक जीबी हतरक प्रमाण क्षेत्र तीनों इट अम तरह
තව එකක් තියෙනවා Nvidia GeForce 920MX කියලා තව 2GB එකක් තියෙනවා. ඒතර මගේ GPU එක හැදිලා තියෙනවා කොටස් දෙකකින්. එකක් අපේ shared GPU එක කෙලින්ම onboard වෙන එක අනිත් එක ඊට අමතරව separate තියෙනවා තව 2GB එකක්. ඒතර GB 6ක වගේ ප්‍රමාණයක් තියෙනවා ඔක්කොම total ගත්තම. ඔන්න ඔය විදිහට අපිට විස්තර බලා ගන්න පුළුවන්. ඊට පස්සේ startup කියලා තැනක් තියෙනවා. ඒකේ අපිට පරිගණකයක් ඔන්නෙද්දී වැඩක් නැති software run වෙනවා නම් සමහර computer ඔන්න නම් බලන්න මුල ඔන්නෙන සෑහෙන වෙලාවක් යනවා load වෙවි තියෙනවා. අන්න මේ startup program disable කරන්න මේ මම enable කරන්න තියෙන්නේ. දැන් disable කරලා තියෙන්නේ. ඔයාලගේ මේව පෙන්නයි enable වෙලා. මෙන්න මේ විදිහට පෙන්වුවා කියලා හිතන්න. හරි. බාන්න startup එකට ගිහිල්ලා වැඩක් නැති program තියෙනවා ගොඩක් තියෙන පුතේ. ඒව disable කරන්න වැඩක් නැහැනේ. startup එකේදී අපිට ඒ ඕන්නෙන්න ඕනේ නැහැ. අපිට ඕන වෙලාවට අපි double click කරලා on කරගත්තම හොඳටම ඇති ඒ software එක. මෙන්න මේ enable කියලා පෙන්නනවා නම් ඒක උඩ right click කරලා disable කරලා දාන්න. ඒතර ඔයාගේ computer එක පොඩ්ඩක් on වෙද්දී මේව run වෙන්නේ නැති හින්දා වෙනදට වැඩි ටිකක් වේගෙන් on වෙයි. ඒ ඕනම ඒවා විතරක් තියාගන්න. දැන් මම තියන් ඉන්නේ මෙතන මගේ graphic tab එක තියෙනවා. ඊට අමතරව key help එක තියෙනවා. ඊට පස්සේ live wallpaper එක දැන් ඉස්සල මම ඉස්සලා පන්ති අයින් කරලා පෙන්නුවා. අන්න ඒක දාන් ඉන්නේ හින්දා live wallpaper එක තියෙනවා. ඔය 3-4ක් තමයි මම auto run වෙන දේලා තියෙන්නේ. startup එකේදී අනිත් ඒවා ඔක්කොම disable කරලා තියෙන්නේ. හරි ඒක යටතේ පොඩ්ඩක් ලියාගමු task manager යටතේ. එහෙම ලියා ගන්න. කාර්ය කළමනාකරණ කරු මගින් කාර්ය කළමනාකරු මගින් කාර්ය කළමනාකරු මගින් පරිගණකයේ තුල කාර්ය කළමනාකරු මගින් පරිගණකයේ තුල කාර්ය කළමනාකරු මගින් පරිගණකයේ තුල ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වන ක්‍රියාත්මක වන ක්‍රමලේඛන 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 සහ ක්‍රමලේඛන සහ ක්‍රියාවලීන් පිළිබඳ ක්‍රමලේඛන සහ ක්‍රියාවලීන් පිළිබඳ ක්‍රමලේඛන සහ ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු සැපයීම ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු සැපයීම ක්‍රියාවලීන් පිළිබඳ තොරතුරු සැපයීම පරිගණකයේ සාමාන්‍ය තත්වයන් පරිගණකයේ සාමාන්‍ය තත්වයන් පෙන්වුම් කිරීම සිදු කරයි. පරිගණකයේ සාමාන්‍ය තත්වයන් පරිගණකයේ සාමාන්‍ය තත්වයන් පෙන්වුම් කිරීම සිදු කරයි. ඊට පස්සේ ඊළඟ උපස්ත මෘදුකාංගය ලියන්න. තිර ආරක්ෂක ආරක්ෂණය තිර ආරක්ෂණය තිර ආරක්ෂණය අපි එකට කියනවා ස්ක්‍රීන් සර්වර් කියලා කියන්නේ අපි තිර ආරක්ෂණය තිර ආරක්ෂණය තිර ආරක්ෂණය තිර ආරක්ෂණය තිර ආරක්ෂණය තිර ආරක්ෂණය පුතේ ස්ක්‍රීන් ෂෙයාර් එකක් කියන්නේ අපි කම්පියුටරේ මවුස් එක හරි කීබෝඩ් එක හරි අල්ලන්නේ නැති ඉන්න වෙලාවල් තියෙනවානේ. ඒ වෙලාවට ඔයා දැකලා ඇති ස්ක්‍රීන් එකේ මොනවා හරි අකුරු ටිකක් යනවා නැත්නම් ෆොටෝ එකක් මාරු වෙවි යනවා නැත්නම් කළු පාට වෙලා තියෙනවා. මොනවා හරි අපිට දාන්න පුළුවන් ස්ක්‍රීන් සේව් එකක් විදියට. සමහරක් ස්ක්‍රීන් වල දැකලා ඇති බබල්ස් යනවා. හරි ඉස්සර Windows 7 වල එහෙම දෙන්නේ. බෝල් බෝල් යනවා. ඒ කියන්නේ තිර ආරක්ෂණය කියලා තමයි ඒකට කියන්නේ ස්ක්‍රීන් සේව් එක. ඒ කියන්නේ සාමාන්‍ය අපිට ස්ක්‍රීන් සේව් එකක් ඕන නම් යූස් කරන්න පුළුවන්. අපේ කම්පියුටරේ පාවිච්චි කරන්නේ නැති වෙලාවට ඕනනම් තිරේ ඩාර්ක් වෙලා තියෙන දාන්න පුළුවන් කළු වෙලා.
කළු වෙලා තියෙනවා කියන තිරයක් වැඩිපුර වෙලාවක් නිකන් තියෙන වෙලාවට සුදු ආලෝකයටදී කළු ආලෝකයේ තියෙන අවස්ථාවක් කියන්නේ තිරේ තියෙන යට තියෙන බල්බ්ස් ටික ඔක්කොම නිවිලා තියෙන්නේ. ඒතර තිරේ පොඩ්ඩක් ආරක්ෂා වීමක් සිද්ධ වෙනවා. හැබැයි පුතේ මේකේ බෝල හරි මොනවා හරි දාලා තිර ආරක්ෂාවක් වීමක් සිද්ධ වෙන්නේ නැහැ නම තිබ්බට සාමාන්‍ය අපිට තිරේ ඇත්තර මිදි ওই නම තියෙන විදිහට කරන්න නම් අපිට කළු පාටමක් හරි තිරයක මොනවා හරි දෙයක් දාලා තියන්න වෙනවා. තිරේ ආරක්ෂා වෙන්න නම් ඇත්තරම ඉතින් ඔක අර ලස්සන්ට වගේ අපි ගොඩක් වෙලාට අපි ලාං ඉන්න දැන්නම් ස්ක්‍රීන් සේවර් වැඩ කරන්නේ නැති විලාට ওই බෝල ටිකක් හරි මොනවා හරි ලස්සන වීඩියෝ එකක් හරි මොනවා හරි යන්න අපිට හදලා දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට තව තියෙනවා ප්‍රයෝගිතා මෘදුකාංග තුනක් ගැන ඉගෙන ගන්න. තව තුනයි තියෙන්නේ. හරිද? ඒ තුන තමයි මෙතන තියෙන ලොකුම තුන. ඒ තුන තමයි වැදගත්ම තුන. එකක් පංගු බෙදීම. අපි ඒකට කියනවා පාටිෂන් කරනවා කියලා. අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කොටස තමයි මේ පාටිෂන් ගැන. ඊට අමතරව තියෙනවා ඩිෆ්‍රැග්මන්ටේෂන්. ඒකට කියනවා ප්‍රතිභාගීකරණය. පොඩි බලන්න. ඔව් ප්‍රතිභාගීකරණය. ඒතර අපි ඩිෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. සර් ගැන. ඔව් කියන පුතේ. සර් ස්ක්‍රීන් සේව් කියලා කිව්වේ අර වෝල්පේපර් එක වගේ දාන එක. ඔව් පුතේ. ඔව් වෝල්පේපර් එක වගේ දාන්න. ඒ කියන්නේ අපි මවුස් එක හරි කීබෝඩ් එක හරි පාවිච්චි කරන්නේ නැති වෙලාවට අර තියෙන වෝල්පේපර් එක අයින් වෙලා ඒ කුඩින් වැඩෙන්නේ. මොනවා හරි රූපයක් යන්න animation එකක් නැත්නම් අර bubbles කියලා තියෙන. දැකලා නැද්ද එහෙම ඒව තියෙන. ඒක තේරුන්නේ නැහැ. පොතේ අපි කී වාගේ කම්පියුටරේ තියෙනවානේ. දැන්වා කම්පියුටරේ පාවිච්චි කර කර ඉන්නවා. හරිද? ආ පාවිච්චි කර කර ඉඳලා කම්පියුටරේ ළඟින් නැගිටලා යනවා කියලා දැන් ඔන්න ඔයා විනාඩි 15ක් විතර එළියට ගිහිල්ලා එනවා. ආ මම හරි වර්ඩ් ડોකියුමන්ට් එකක් ටයිප් කර කර හිටියේ. හරිද? ආ ස්ක්‍රීන් සේව් එකක් දාලා තියෙනවා විනාඩි 5ක් නිකන් ඔයාගේ මවුස් එක හරි කීබෝඩ් එක හරි හෙල්ලුවේ නැති වුණොත් මෙන්න මේ තියෙන තීරයට උඩින් මම හරි රූපයක් වැටිලා නැත්තම් වීඩියෝ එකක් වැඩ කරන්න මම හරි හදන්න පුළුවන්. නැත්තම් මේ tire උඩින් මගේ එක ඩාක් වෙනවා සර් එකපාර ඕෆ් වෙනවා ඩාක් වෙනවා. ඔව් ඒ වදාලා දෙන එහෙනම් ඩාක් වෙන ස්ක්‍රීන් සේව් එක. ඒක නැත්නම් අපිට දාන්න පුළුවන් ස්ලීප් වෙන්න හදන්න පුළුවන්. ඔයාලා ස්ලීප් වෙනවද දන්නේ නැහැ. ඔව් සර් ස්ලීප් තමයි වෙන්නේ සර් ඊට පස්සේ අර මේ ස්ලීප් වෙන්නේ. මේ ටච් පෑඩ් එක ක්ලික් කරපුවම ඔව් නැත්තම් පුතේ දෙන ස්ක්‍රීන් සේව් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතනින් අපිට ස්ක්‍රීන් සේව් එකක් ඇඩ් කරන්න පුළුවන්. ඒතර අර අපේ tire මොනවා හරි යන විදිහට හදන්න පුළුවන්. හරි ඔයාගේ ෆොටෝ ටිකක් view වෙන විදිහට නැත්තම් animation එකක් કોઈ දියල්ලක රූපයක් වගේ වැටෙන එකක් නැත්තම් ඔයාගේ නම වැටෙන සෝ GIF එකක් වගේ නේද හදන්න ඕනේ සේවි GIF එකක් හරි නැත්තම් ෆොටෝ එකක් උනත් දාන්න පුළුවන් පුතේ ඔයා ගහ ෆොටෝ මොනවා හරි තියෙනවා නම් ෆොටෝ එකක් උනත් දාන්න පුළුවන් screen save එකක් විදියට කිසිම ප්‍රශ්නයක් නැහැ ෆෝන් එකක් දාන්න පුළුවන් screen save එකක් විදියට Windows කීයද තියෙන්නේ 10ද තියෙන්නේ සර් 10 මේ අලුත් එක සර් 10 එක 10ද කියන්නේ 11 නේද මතකනේ ඔව් පුතේ අපිට දැන් තව තුනයි තියෙන්නේ එකක් පංගු බෙදීම අපි ඒක කතා කරමු ඊළඟ සතියේ ඊට අමතරව ප්‍රතිභාගීකරණය සහ භාගීකරණය කියන එක ගැන කතා කරනවා ඩිෆ්‍රැග්මන්ටේෂන් සහ ෆ්‍රැග්මන්ටේෂන් වෙන්නේ කොහොමද අපි කියන්නේ අපේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ දත්ත තැම්පත් කරද්දී එක එක හිස් තැන් ඇති වෙනවා හાર્ඩ් ඩිස්ක් එක ඇතුලේ අපි ඊළඟ සතියේ මම ඒක කියලා දෙන්න මොනවද කියලා ඒක වෙන හැටි පොඩක් විස්තර කරලා කියන්න ඕන දෙයක් අපි ඊළඟ සතියේදී ගැන කතා කරමු ඊට අමතරව ආකෘතිකරණය ගැන කතා කරනවා ෆෝමැටින් කරන විදිය කොහොමද මේ ෆෝමැට් කරන්නේ මොනවද මේ ෆෝමැට් කරන එකෙන් වෙන්නේ කියලා ඒක ඇතුලේ තියෙන දේවල් තමයි අපි මේ කතා කරන්නේ පුතේ එහෙනම් අපි අද කොටස මෙතනින් අවසන් කරනවා එහෙමනම් ඊළඟ දවසෙත් ඔකටට 3ට හරි නැත්නම් 6:30 පන්තියේ පන්තියට හරි දෙකෙන් එකකට සහභාගී වෙන්න පුළුවන් අදට මම පන්තිය මෙතනින් නවත්වන ළමයි ආයිබෝන් 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 සර් thank you sir welcome to